කටන්ගමු පිඩාබර දවසක අවසානේ මොඩියුල් වල ොළ හා මොඩියුල් එක අපි ඉවර කරා ගිය සතියයටිත් සල සතියේ මේ සතිය අපි කතා කරන්නේ දහ තුන්වැනි මොඩියුල් එක ඇත්තටම මේ අපේ මැඩම් කිවෝ වගේ මේක පැට්‍රිකල් කොටසක් එක්ක යන කොට මේ මොඩියුල් එකකා නමුත් දැ මේ කාලුුණි තත්යක්ත් එක්ක ඇත්තටම මම් පහගේ දවස්ටිකයෙන් බඩවා ඉබගම කලාපය තුළ අපි ආදර්ශ මහා විද්‍යාලය තමයි මීට පෙර මොඩියුල් එකේට ආධල් ප්‍රාය කොටස් කළේ ඇත්තට මාඩිය තියන්න බැරි මටම කැනෙ උල්දදාල තිහින්නේ ඉදා මේ මේක මේ විදිහයට කරන්න සිදුවීම ඇත්තට මට සතුටක් නෑ අංකඒක මං හැමැති නැහැ නමුත් ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය සහ මේක යාන විදිහත්ව එක බලපුහාම මේ විකල්පයකුත් නෑ නිසා මේ කාර තැපැල්මාක ස්විමින් වගේ තමා එ නිසා නමුත් අපි උස්සාහ කරපු මේක තිීරි කොටස්ටික උබලො දෙ එකක කතා කරලා පැට්ටිකල් නැතුව ගොලන්ගේ මේ කඩයිම පැනගන්න නැත්තම් මේ කඩයමිලින් ජයගන්න ඕන ප්‍රමාණයට මේේ මොඩිලේ කොටස ඉවර කරගන්න එතකොට මම ඉල්ලීමක් කරනවා මුලින්ම ද මේ අපි කතා කරන්නේ පිටටැනී ඇත්තටම මේක සක්්‍රීව කරන්න ඕන කොටසක් ඒ අපි මේ දක්කා කරපු මොඩිවුල් පහුගේ කාල දින ඇතනම අපි මේ හරි ලස්සටක කරුණ ඇගල හලාපේ අපිටි කරන්නට ැබුණ පැටිකල් කොටස මේ හික්්බගු මේ තමයි ගැටලුුවාවේ ඇතනම මේ හරි විනෝදී ඕගොල්ට බැනෙන් එ නතුව මේ අලුත්ත එත් ජීවිත එකකුතු කරගෙනන්නන්නේ ලැබෙන කොත මච්චාශ කඇතමයි මිස්ස වුණේ කමණ්ඩ විදිහට කරමනේද එහෙනම් අද දවසු තුළ පෑ දෙක කාලයක් ඔබත් එක්ක මිනි ප්‍රාග කොටසුත් හැකි තරම් තිරි කොටස් බවඩ පරිවර්තනය කරමින් ඔබත් එක්ක ඒක අත්මික වෙන්නට උස්හ කරනවා ඒතෙක මොගළඟ ඉිටිීමක් කරම හැක වෙලාවෙදීම අනිතායට බුදවුවම් විදිහට හැසිරෙන්න්න ඒත් එක්කම් යම් යම්දේවල් අපිත් එක්ක කතා කරන්න ඕන වෙලා වෙට ගොළ මයි කෝන් කරලා අපි සාකච්ඡා මේ වශයෙන්නක කරගෙනයන්න උත්සහ කරුම් ඇතනම අදද දවස හෙට්ක සහ අරිතා පෑ දෙක ගාන අපි මේ දහතුන්ගනි මොඩියුල්ල එක වර කරනකම් බලාපුොරොත්තුෙන අද විඩාබර දවස අවසානය ඔල්දේ ස්කෝලෙ එක හිල්ලවිල්ලා ඉක්ම ික්මන කෑම වීම ඔයල පිහලා මේ සමාහරවිට පෝර්න් එක විතරක් සජීවී අපිත් එකක සම්බන්ධ වේ නොවවෙන්නක් පුඩුව ඒ වගේ තත්ත එකක ඉන්න නිසා මම අද කතා කරන්න මේ ඉවෙලාවෙේ බහම සරල පොටස්ටිකක් කද මේ පෑය දෙක එට සහ නිදා දවස් දෙක තුළ ඔබට යමත් ගන්නටම ඕන කොටස්ටික ඉතිරි කරගත්තා ඒ පෑ හතරෙදි කරන්න කොට ඒ විදිහයට අපි වැඩේ කරයිය ඇත එකම පහුගිය මොඩියුල් ලැකෙන් පස්සේ මොඩියුලට සම්බන්ධ වෙන් ගුණ බොහෝ ගුරු බවතුට මො ගකවුණන මැඩම අපි හිටිය කියෙකව ඇතරු මට බෙතැනෙිපවා ගන්න මරුයිය අත්තරේ අපේ මෙතනනි ඉන්න බව දන්නවා මන් ත්‍රීඩා විශෂය උගැන් වන ගුරු බවතුන්ඩින්නවා ්‍රීඩා පිළි මද විශේෂ සත්ලපු පුුරු තියෙනයිඒ හැමෝමත් ඉන්නවා ඉතින් අපි එකතු වෙලා මේ වැඩේ කරගනිය එහනම් අපි කතාව පටන්ගමු පලවෙනි මොඩ වුලේ කොටසත් එක්ක අපි වැඩේ පටන්ගම් ඔට මේ තිර තියෙන මේ ஸ்ட் හොට පේනවාද දැ ොකද කාල ගුණේ ඇත්තට බ අයහපත් වගෙන ද බදු කොට ොරුණ සිනල් ගටුව ඇති එක ඔගල මේ මං කියන ඒවා හෙන් තුව ය කොට ඒවාගේම ් පෙන් ඇතු වෙන අවස්ථාවිදි මට මැසේද්ජකක් දෙන්න කතා කරලා කියන් හරි අපි මීට පෙර මොඩියුල්ලකේදී අපි කතා කර අධ්‍යාපනය කියලා කියන්නේ මොකාත්ද ඊළඟට අපි කතා කර අධ්‍යාපනය පිළිබඳව බොහෝ අධ්‍යාපනයෙන් මේ අත්දක්ව ලතින අදහස් මොනවාද එතකොට අධ්‍යාපනය අරමුණු ඉලක්ක මොනාද කියලාටබ අප ඉඟනගත්ත සාාතීරික අධ්‍යාපනය කියලා කියන්නේ මොකාක්ද තොකොට අධ්‍යාපනයේ තුළම තියෙන පුළු ලධ්‍යාපනය සංකල්පය තුළ තියෙන ඒකෙන් ගලවගන්න බැහරි අධ්‍යාන්ද සම්බන්ධයක් තියන කොටසක් තමයි ඉසවෞක් කකිහා ශාරිීක අධ්‍යාපනය කර කියන්. තොකොට අප පුළුල් අධ්‍යාපනයේදී අප අධ්‍යාපන්ක අවශ්‍යතහා ඉලක්ක මෙමනතං අරමුණු. එකතු කරගන්න උත්සාහ කරන්නේ න්‍යායාාත්මක වූ විෂය කොටස්වලින් බොහෝවිීට. තොකොට එනි අයාත්මක විෂ කොටස් වලින් උත්සාහ කරනවා අයක සාක්ෂාත් කිරීම තුළින් දරුවන්ගේ ප්‍රජාගන ආවේදන මනෝචාලක ශේෂත්‍ර සංවර්ධනය කිරීම තුළින් ඔවුන් දහතුන් අසරකන්්ඩ අධ්‍යාපන ක්‍රියාවලීින් පස්සේ සමාජයේයට අවශ්‍ය වන වැඩ ලෝකයට ගැලපෙන යහපත් පුර වැසිර කිදිහයටට එලියටේ ඇයි කියන තම අප ප්‍රධාන අරමුණ අධ්‍යාපනය විධාරමල් විදධ ශෂාන්සේ තිබ මුක්ක අරමුණ තමයි පටට ගැලපෙන යහපත් පුරවැසියකු ගොඩ ගැකි එතකොට සාම්ප්‍රදාායක විෂයන් වලදී සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලිය අර ගොහෝ විට අසුන්ගට අධ්‍යාපන එ හරහා දරුවන්තුළ ගොඩ නගෙනක ඇතටම එතනදි සිද්ධ වෙන්නේ අපේ දරුවන්ගේ මනස්සේ කොටසක් පවැඩිපුර සංවර්ධනීම තමයි අපි දන්නවා අපේ බුද්ධිය ගත්ත හම වම දකුණ කියලා දෙකක් තිේෙනවා වම ගත්ත හම ශාස්ත්‍රීය පැත්ත එකඇනෙක් ගානිතය විද්‍යාව ඒවගේ සංකීරණු කොටස් මේ මේ පැත්තින් නියෝජනය කරන්න අපි තනම කොළු අධ්‍යාපනය තුළර අපි සංවර්ධය රන්දීම මෙන්න මේ කියනු ප්‍රජානර ශේෂ්ලයේ බුද්ධියවාම් පැත්ත තොකොට මේක තුළ ආවේදන සෙස්සේ යම් ප්‍රමාණයකට සම්බන්ධවීමක් නෑ එතකොට දකුණු මොලය ගත්ත හම මේක තමයි ආශ්වාදය සතුට ඒ වගේ දරුවන්ගේ සංවර්ධයනුත් අනි පැත්තගැෙන ියෝජනයක් අපිට දෙන්නේ. දකුණු මොලේ හැබැයි දකුණුො සංවර්ධනය කිරීම පිළිබඳව ලොකු ඇැටලුවක් නව අධ්‍යාපනය තුළ තියෙනවාවා මේ මේ වන විතත් අප අපි ක්‍රියාත්මක කරන අධ්‍යාපනය තුළ තිගෙන්න්නේ දකුණු මොලය බැහැර කරමින් වං මොලයට ආමාන්ත්‍රණය කරන අධ්‍යාපනය ඒ හරහ තමයි අද වෙනකොට දෙමාපයන් අතුරන්න ඇති ගරුන් අදුරන්න ඇති රට ගැන ජතිය ගැනෙ ආගම ගැන කිසිම හැඟීමක් නැති හැබැයි යම් ප්‍රමාණයකට කොටු කරගත් සීමවත් තුළ බුද්ධිය සම්පාදනය කර ගතු පිරිසක් දරුවන් පිරිස බිහි වෙලාති මේ රුත්තුල අපේ රටේ විස්සලන්න ැරි ප්‍රශ්න ගොඩක් ඇවිල්ලතියෙන හැබැයි අපි මෙන්න මේ අධ්‍යාපනයේ තියන මෙන්න මේ ගැටලුවන් කැන බුද්ධිය පමණක් සංවදත සහතික පමණක් ලංඟ කරගන්න ගොඩු කරගන්නා වර්තමන්න පරම්පරාවක් වෙනුවට ඇත්තටම කුසලතා ආකල්ප හැකයා සියල්ල එකතු කරගත් සමස්ත පවරුෂ්යක යතු දරුවටික් නැටම් පුරවසය ගොඩනැගීමේ අවශ්‍යතාවේ? සෞඛ්‍ය හා ශාරීර්රිික අධ්‍යාපන විෂය හරහ දෙන්නට උත්සහත්තරයි. ඒ සඳහා අපි සෞඛ්‍යහා ශාරීර්ක අධ්‍යාපන විෂය යටතෙන් මේ දේවල් කරන්න ශාරීරික ක්‍රියාකාරකම් හරහා. ශාරීර්ක ක්‍රියාකාරකම් හරහා දරවා තුළ ප්‍රේක්ති කියෙන ආකල්පද කුසලතා කියන කොටසාපෙන් අතෑරමින් යන මේ කොටස. දැනුම විතරක්නෙමේ කුසලතා සහ ආකල්ප කියන කොටස සම්පූර්ණ කිරීමේ වගකීම තමයි මේ කරන්නේ යන්නේ. ඒ කෙදී ඇත්තටම අපි කියනවා ප්‍රීඩා අපිටේ කියෑන විශ්වවිද්‍යාලයක් කියන. ක්‍රීඩා අපිටිය කියෑන විශ්වවිද්‍යාලක් මේක තුළ විෂේ නිර්දේශ එම ඇත්තං මේ මේ අපි ලොකුවට හදාගත්තු රාමු නැහැ හැබැයි අපිට අඳුරගන්න බැරි තරා අපිට හොත් කෙලින්ම දෘ්‍යමාන නොවෙන නමුත් අපිට වෙන කිසිදු ක්‍රමවේදකින් ළඟා කරගන්නට බැහි බොහෝ දේවල් මේ විශවවිද්‍යාලින් අපිට උගන්නනවා. ඒ නිසා. මේ කියන මම් මේ නැවතනමයි මතත් කිරීමත් කරන්නේ අධ්‍යාපනය තුළ තියෙනෙ කාම වැරගත් කොටසක් තමයි ද්‍රෞ්‍යහා ශාරික අධ්‍යාපනය කර කියය ඒකදී මාර්ශපේසීමි ක්‍රියාකාරකම් පද්ධති මේ ශාරීරික භගශෂාව වන්ඳුනා ගැනමින් ඒවට අවශට ප්‍රතිකර්මය යොදමින් මේ යන ගමන්මාර්ග මේ අධ්‍යාපනය ගැන කමයි කතාහර එතකොට මම මේ මොඩියුල තුළමං උත්සාහ කරනවා. මෙන්න මේ සාරීරික කියාකාරකම් හර හා සුංගත අධ්‍යාපනය තුළ දිදිිමර් අපි මෙතෙක් සාර්ථකයි කියයා ගැන්විින් ගෙනල්ල වර්ධනය කරගත්තු මේ අධ්‍යාපනය තුළ තියෙන මෙන්න මේ පිරිමැතිය නොහැකි අඩු පාඩු සම්පූර්ණ කරගන්න කොහොමති කියෙනෙක්ක ඔගොල්ලන්ට කියලද ඇැත්තටම අපි මේක ගුඩාප් කලාවට මේ පාඩමි ග්‍රෞන්් එක කරනට දෙති ීරපිටිය කරනකට ඇත්තටම අපි සාර ැතුමෙන් ඇ වෙල්ලා ගොලොත්ත එකක එකට එකතුවෙලා මේ බොහොම ලස්සට කරන වැඩ සටහනා නමුත් මේක අපිට කරගන්න බැරිුවනික් හරි දුකයි නමුත් මේ අපි ඉගන ගැන මේක අපි ඔළුවටදා ගෙන උත්සාහ කරමු ලබන වාරය හෝ දැ මේ තවටික දින කීපයයි තියෙන්නේ මේ දරුවන්ට මේ අධ්‍යාපනය කියන කයිපාවෙන් ඇති තැනට ගෙනල්ලා ලම්බයි සතු ටිං ඉන්න තැනම් බවට පාසල පත් කරලො මේ අධ්‍යාපනය අර්මුණු ඉෂ්ට කරගන්න එතකොට ඒ සඳහා කරන මූලික ක්‍රාකාරකවන් ගැන කතා කරත්ද ්‍රීඩා ක්‍රියාහරකං වල නිරතවීම තුළ අපිට ඔය කිය අර පූර් පුරවැසය බිහිකිරීමේ තැනට ඉන්න පුළුවන් එතනදී ලොකු පිටි බහලක් දෙන ්‍රීඩා පැත්තතමයි මෙතනදි කතා කරන්නේ දැංගෝ බව මේ දකින මොඩියුල් එකත් අපි හදකේක්ද අපි මේ මොඩියුල් ගරනාවක් හැදුව අපහමේ කාලෙ මුළු රටටම පාවිචි කරන්න පුුළා විදිහයට දැම්ම එකේ ඔය අපි හඬ පවාහවල තිබුණේ නමුත්දැන් අර මාධ්‍යත් එක්ක දැම්මේ අපිට තියෙන ගැටලුත් එක්කොට හන්ඩ අසන්නට දෙන්නට බැහැ ඒ නිසා දමා ම මේක ශ්‍රයි් එක දාළ කතා කරන්නේ ඒ අපි හදපු මොඩියුල් එකක්ම තමයි මේ ඔබත් එ එක දැම්මේ බදහදා ගණ්ඩෙ හරි එතනදී අපි කතා කරන්න ්‍රීඩා ්‍රියාකාරකම් වල ප්‍රධානකක් තමයි මේ සුළු ප්‍රීඩා කිය කියා ඔ ක්‍රීඩාව කියන එක ආේ කොහොම දෙ කියනක පොඩ්ඩක් ඉතිහාසයක්ත් එක කතාකලොත් එහෙම ඉදිහාතය මුල්ලුගවල ක්‍රීඩාව කියනක බර්තමානයම මේ හඳුනාගන්නා මේ ක්‍රියාකාරකම් ඇත අතීතයේදී අපේ ජීවිතය ජීවත් කරවීම සඳහා ජීවන හැකියාවන් දියුණු කර ගැනීම සහ ජීවත් වීම සඳහා යොදා ගැතු ක්‍රියාකාරකම් මේ ඒවත් තමයි පසුකාලීනව මේ ක්‍රීඩා බෞ්ට පත් වෙලා ඇවිල්ලතිී එතකොට මුල් කාලයේ දිනම් මිනිස් වාහාරහයාගන්නට තමන්ගේ වාසස්ථාන එතකොට තමන්ගේ වර්ගයාල් ආරක්ෂා කරගන්න එතකොට සහයෝගීව ජීවත්යෙන්න්න තමයිම අදඩ අපි අඳුනගන්න ක්‍රීඩා කියනීම අතීතයේදී යෙදිල තෙනේගැනම් ඒ කාලේ තුළ මුගරුවලින් පහරදිීට සතුන් මරන්්ඩ සිද්ධ වුණා ආහාරය සඳහා තත්තු දුවනකොට හමාගෙනයන්නට සිද්ධ වුනා කට ඒ වගේඒ ක්‍රියාකාරක මහදහා පැරත දිවීම රටහරහා දිවීම. හෙල්ල විසිකිරීම යගුලිය දැමීම කවපැත්ත විසිකිරීම මිටිය විසිකිරීම වගේ ඉසව්ගන්න නොකොට ඇත අතීතය අපි ජීවිතය හදාගන්න අපි ආහරු හොයා ගැඩ යොදාගතූ පක්ටුම දඩු ගුල්මලින් ගහන්නත් සිද්ධ වනාා එතකොට ගල් පතුරුවලින් ඇවිදගෙන යන දුවගෙන යන සතුන්ට රද දෙන්න සිද්ද වනාා සක්තුත් එක පොර බාදන්න සිද්ද වුුණා එතකොට මල්ල උපර වගේ එතකොට බොක්ෂෙන් ඒවගේ ත්‍රියාකාරකම් අද වෙනකොට ඇවිල තින්ගේ ඒ අතීතේ තිබුණු ඒ ක්‍රියා කාරකම් එතකොට මෙහෙම ඇවිල්ල ඊට පහුකාලීනව ඒවා මේම උත්ගලයන්ට අතර මේක යම්නම් තරග කාරීමමාටමින් සිද්ධ වෙනකොට ඒවට නිශ්චිත නීතිීතිය වෙල්ලා ඒවට ගැලපෙන ක්‍රීඩා පිටි උපකරඩ ඒට අදාළ නීති ඉළඟට ඒවට උදව් කරන මනිසුරුවන් මේ සියල්ල එකතු වෙලා මෙවා ක්‍රීඩා බවට පත් වෙලා ති තොකොට ක්‍රීඩා කියන එක අද වෙනකොට ඔය තත්තේ තියෙන්න්න ඕනේ හැබැයි අපේ ලංකාව ්‍රීඩාාවගෙන නම් මං කතා කරන්න වැඩිපුර කැමතිනෙන ංකාේ ත්‍රීඩාව ොද යන්නේ කියලා ඔගොළ දන්න හොදට ත්‍රීඩාවට මුදල්ලා පුහාම ඇත්තටම කේතන ක්‍රීඩාවය තියෙන මානුසිකත්තය බිලි ගිලි හිලා යන ඒළඟට ක්‍රීඩාවට දේශපාලනයපොහොම සමාරයට ක්‍රීඩාව නැතටම නැතින්න කුළුව එක මේකී කාරුණු කාරණ පැත්තකින් කියලා අපි බලමු මේ මොඩියුල් එකේ සුළු ප්‍රීඩාතමයි අපි ඒක ගන්න තියෙන සුළු ප්‍රීඩා කියලකෙන මංකවේ අරතීතිීන ආ අපපේ ො සතුටයි බොහොම විනෝදේ පසුකාලිනුව මිනිස්සු මේවක් කරගෙනාව මට මත ඔගොල දන්නව වනම් ඔලින්පික් ක්‍රීඩාබල ගත් හම මුල්ම කාල මලම්පික් ්‍රීඩා උල තෑගිවලට දීලතින්නේ ඔලි වුවත්තා පළවෙනි ස්ථානයට දෙන්න ඔි වුවත්තා තොක මොනතරන් සරලද එතකොඩ එ ක්‍රීඩාවේ ඒ ගොල්ල බලාපොරොත්තු වෙන අරමුණ ොනතරම් හඋදා රයිද කියනක අපි තේරන ද අද්‍යවර්තමාන සියලුම දෙේම්වල් මුද එතකොට මේ දේවල්ගෙන අපි කතා කරන්නට දැන් මේ සුළු ක්‍රීඩා කියල කියන් අන්නේ කියන මුදර්මත මේ දුවන හැල්මේ දුවන ඒ ක්‍රීඩා වෙනුවට ඊට වඩා ළමයිට විනෝදයෙන් කරන්න පුුවන් අපිට විනෝදයෙන් කරන්න පුළුවන් බොහොම සරණ ක්‍රීඩා ප්‍රියාකාරකම් වලට නමයි අපි සුළු ක්‍රීඩා කියල කියන් ප ැල්ල මයිටික ත්තෙ තේ ඩ බෝල්ග හම නැත්ත නෙ බෝ ගහම යන්ද ක කියල ළමයි කැමති නෑම ගක් ලාට මොක නී ති ලට ොටු යි සෙල්ල කර ෝට හැබයි අප සෙල්ලන් කරන්යන්කි ගොහම කැමති ේ සල්ලන් කරන් කිය ල ගිල ගෞ් කටර ල කරන්න මෙන්නේ ී සු කේඩ. එතකොට සුරු පීඩා කියනක අපි නිර්වචනය කළොත් හෙම විනෝදාස්වාදී පිණස්ස නිර්මාණය හන් සංවිධානය පහසු. ඒවගේම සරල තමම්ම විසින් නීතරීති හ සාදාගනමින් සකස් කරගන්නා ක්‍රීඩා තමයි සුළු ක්‍රඩා කර කැන මෙවා ගොඩාක් කියයනු එකක ප්‍රදේශවලට ආවේනිකව මෙයම ත්‍රීඩා තියෙනවා සමහර ප්‍රදේශවල බහුලව කරන සුළු කේඩා එකට විනෝදහස්සාදේ පිණිස මයික් අයි වෙතනිින් නිහාට වෙන අරමුණක් නෑ ැයි මේක තුළේ නිර්මාණ හැකියාව සංවිධානක්මක හැක්කියාව නීතිය තමන් හදාගන්න නීති නීතිවලට තමන් අඩුගත වෙන එක නායකත්වයට අනු ගත වෙන මේ සියලු දක්ෂණ තියෙනවා හැබැයි කොටු වෙලා නෑ ළමයි දෙන්නෙක් නං ඉන්න ඒ දෙන්නට පුළුන් සුළු්‍රේදාවක් හදාගන්න එ දෙකමම ළමයි කීප දෙනෙක් ඉන්නේ පිට්ටනයක් නෑ එහමනැත්තැන් ඉන්න එක කරන්න තැනන්නෑ එතන තියන ඉට ඩ සීණිතයි ඒවාගේ පහ එහෙම තියෙනවාන ඒම තත්යක් තියෙනො අපිටේ සිියල්ලටම ගැන පෙනවිදියට මේ සුළු ක්‍රීඩා හදාගන්න පුුවන් තොකට විනෝදාසාදය පිණිස්ස සනිර්මාණය හා සංවිධානය පහසු සරල එමෙන්ම තමාන් විසින්ම සකස් කර ගන්නා ලද නීති රීති වලට අන්ටුව සිදු කැරන ක්‍රීඩාවලට අපි කියනවා සුළු ක්‍රේඩා කියලා හලේ ද ොඩි ු ටික් ද මේම ග්‍රෞ් එකගේ අපි අප න වෙන න කාරන්න මේක කොඩක් පැද රයිට පසේ අපි සු ඩ ගොඩාක්රන එකකු තුවෙලා පන්තියේ ප්‍රාත්මික පන්ති කාමරේ ඒ ගට ට එහල පන්ති කාමරේ තුළ දරුවටක හෝදම කරන්න මොටනමගේ වද ගැලප පෙන්නේ බසේ ඕගොල්ලෝ හදනවා රෝගොලො කරනවා හිදාාව වෙනවා සතුට වෙනවා එහම මේ එකක් සමයි තිබුණේ නමු දැාද මේක තියෙරි විතරක් යැන නිසා මං කැමති නනිදක් යන හිදගත්ටීට. පෝර්ණෙක් ඕන් කරල්ලා බලන්න ඕකොලොත්දාන්න සුළු කීඩා නම් කරන්න බලන් කීපයක් බ්ට පයින බට්ට පයින එක ඕව හරි ඇපුතේ දැන් දෙතුන් දෙැනෙ කතර අපට පැහැදි රුන්නේ ගස්මාර ස්මාර ගස්මාර හරි තව ඊගෙොල්ටු හත පොල් කටු හත පොල් කටු හත අර එකවුඩ එකවුඩ තියලා ගහල වට්ටන එකද චීගෙීමවව ඔවු හරි පුතේ හරි ඉට කොඩි දරුුව එක හඩක් පැහුුණේ බලකජු වලු සහන එක ඔවු තව ගොටුීම මැඩම් කොටු පැනීම කොටු පැනීමව අතාපල් අත්තා පල් මුත්තා පල් කියෙනරන්නේේ දර්දුවන එක තව වැැඩම් ගුඩ ගුඩු පයින එක එලුවන් කෑම මැඩම් ඔ එලුවන් කෑම ගත්තාහම ඒක ජනක්‍රීඩාවක් විදිහටත් ගඩ පුළුවන් අපි ජනක්‍රීඩා ගැන කතාකර මොඉස්සරහට තව වස පෑගි වස පෑග වසැෑගි ඔව වස පෑගිීම ර කෞදර හරටතිය ඔව්ව සනමර ඒක තව තා්චි පයිනවා තව පොල්ැඩීමොල් හැඩීම අත්තේමම් පොල් කඩන්නද කිය එකදෝමත හරිලෝ කිපු අක්කෝම හරි බලන්න දැම් මත්දීඩා කීපයක් දාලා තියනවා මේ ක්‍රීඩා දන්නවාද මේවා අපි අනේ හරි දස්වන්ට ගෞ්ඩ එකේ කරනවා වෙන දටනා මී ගෝ මේක මේ වචචනවන පොඩි වෙනසක් තියන ීෝ මීම ෝඕන මේක වචනෙන් ඕොනේ මීයෝ මී මෝ කියල පරවිනික තියෙන දී ගෝට මෝ කියල එක වරදව එක අහුරු වැරදිී ඕක ඕනේ මී මෝ මී යෝකලා ලොකුමාලු පොඩි මාගු දිය ගොඩ කොටු පැනිීමම කව්ද රජාකුකුල් පවුල සයිමන් කියනවා අවල්ගේක් භාජනාව වස පාගනො දැම්මේ දාපු ක්‍රීඩා දන්නවද මේ මං හොගලන පෙන්න්න ්‍රඩා දන්න වද ගොල්ල ஓ மீ யோ மீ மோக்கிப்பு கிீடாාව න්නවා அவඒ ත ක හරි ලස්සන ீඩාව මட்ட எத்த வுலாம் பெண் என தட்டனங்கற ඒ කරන්නේ லமாයිத்திக்க அரගன சமானන சංකාව වෙන විදියට පුළුවන් தற ெபக்ட்ட බெதனும் බெதலතක மீතர் විශ්සක් විතර දුරී ඉරි දෙකක් ගාගන්න දෙපැත්ති මීටර් විස්්සක පරතරින් තම ඉරි දෙක තියෙන්ඩි පත් මේ ඉරි දෙකේ පිටි පස්සේ මේ ළමයි දෙගොල්ල හිටවන් හිට වල එක කට්ටියකට නම දෙනවා මී යෝ කියලා අනිත් තොටසට දෙනවා මී මොහෝ කියලා එතකොට මේ තරගේ පවත්වන එක් එෙනා මේ දෙගොල්ලන් එම මැද ප්‍රදේශයගේ මැදකට වගේ හිටින්න ටිකක් ඇතට වෙලා හැමෝටම එහෙන විදිහට සතා කරම් දුරකින් ඉන්නවා. තොකොට කරන් දෝනේ මීෝ ඉන්නවා මීමෝ ඉන්නවා. තකොට මී කෙනල මීෝකට ුවොත්ත හෙම මී ෝටික දුවන් ඕනේ ගිහිලා මීමෝ අල්ල ගන්නඕන. අපි සීමාවක් දානවා ඒ සීමාව ඇතුළති මිනාඩියත් දෙකක් දෙනවා අපි මීෝටික ගිෙන මීම මොන්ට ගහල අල්ල ගන්න ඕනේ ගුටි කඩා මියමෝ බෝට පත්ති. බස හොමොම ප්‍රීඩාව යනවා එතකොට අරනායකයා මේ අවධානය දිනාගන්න පුඩාවිදියට මේක අර කරන්න ඩෝනි අපි දැ එක්ක වාකුරෙන්න්නේ පටන්ගන්නේ වච්චන දෙකව එතකොට අපි කියනකොට කියන්නේ මී යො කලික පාටකල් එමට ික අදිීනවා ළම්මයිට හිතන්න දෙනවා අවධානය හොම කරගන්න පදි මී මෝකකිවත්මී වද ඇවිල්ල මී යොව අල්ලන් මී වොත් මී ගෙ ල මීමො අල්ලන්ඩ ඔගේ ්‍රීඩා ම මෙහමර වචනින් කිවට ොල තේරුණග ුවන්ග දන්නේ ප ඔය මේකෙන් අප උත්සාහ කරන්නේ මේ මේ ළමයිගේ අවධානය සහ ෂනික ප්‍රතිත්‍රියාවේගේ වැඩිකිරීම අම තමාන්ගේ ඕෝඩාගන මං කෞද කිය මංඟ කරන්න ෝට මොක්දහේ ලෞෝදක කර වීඩාවේ දෙන්නට අපි නොදනුවත්ම ළමගේ අවධානය සහ ෂනික ක්‍රියාතිම වීම ස්පෝටක ශක්තිය කියෙල කියන්න අප ඒ හදන ම ලොකුමාලු පොඩි මාලුක වූහම ඒකත්තේ වගේ ජාද් දෙකෙන් පොඩිමාලික වූහාම අත්දකෙන් පෙන්න්නනවා කොඩිමාළුක්ගේ ප්‍රමාණය ලොකුමාලුක වහාම ඊට වඩා ලොකුයි ඊට පස්සේ අපි ගුරුවරය මැදනකි හිලා අත්්දකෙන් කරන එක බලාගැන ළමයි මේ දෙකත්තර අන්නෝඩේ එහෙ මේකා ඒගේ තමයි මේකීට දැම් මෙහෙම ඇත්තටම මේ වච්චනින් පැහැදිි කරන්න අමාරුයි ජයිමන් කියේනවා කියනකං ඔගුළු දන්නවා. නේදර් සයිමන් කියේනවයික දන්නවා වලිගේ පාගනයකත් දන්නවා. අර වසපෑගේම වලිගේ පාගනක දන්න ඔදනට වලිගේ කඩව කනක දන්නවාද. ක්‍රීඩාව දන්නුවවා වලගේ කඩනවා කියලගෙන ළමයි පස් දෙනෙක් හයදනෙක් ෙදර දැඉන්න සංඛකයාාවනු පස්න පත්තින වගේ හිටන්නට මේ කණ්ඩායන් කරනවා. කරලා විස්සරල්ලාම් කණ්ඩයිම මුලමින්න්න එක්කෙනන අට පැත්තකට ගන්නවා අනිත්තයට අර ඉනවටෙන් අතදාලා එකන අපි බඩෙන් අල්ල ගන්නවාතියන්න එහම අල්ල ගන්නඕන්. එට පස්සේ අර එලියට ගත්වයකෙන යාලට මූුණට මූුණලා හිටවනු. හිටවලා පිටි පස්ස මර් පේණ පිටී පස්ස මෙ එක්කෙනා තමයි වලිගේ. ඉස්සර හයින් එක්කෙන කොහෝම හරි දඟලල අර වලිගෙට හණ්ඩෝ. වලිගේ කඩාන්ඩ ඕන සමහරනම් මේ යිනට පොඩි ලැෙන්සෝකුත්්දාගන්න. එතකොට අ ක්ඩායම කොහොමරි තමන්ගේ වලිග රැකගණ්ඩ උත්සාහරන්න ඕනේ හට මෙහට වෙලා දඟල දඟලන උත්සාහරන්න ඕනේ ඉස්සරහැක්කෙනට රයි කරන්න වන පුළුවන් තර වලිගේ කඩගන්ඩ. ගොඩ මේකෙන් වෙන්න අර කැටි සූීමාවත්කූල දැරීමේ හැකියාව අ කණ්ඩායම් හැගීම තමාගේයා ආරක්‍ෂා කර ගැනීම මේක ගොඩ්ඩාක් සමාධිය කුසලතා මේකෙන් අපිට දියුණ කරන්න කොඩුව හරිද ජැතකොට නැ මේ දේවල් මේ කටින් කිවට වැඩකුත් නැහැ අපිට හම්ගුඩානානං මේම කරලා පෙන්න්න තිබ ඔය මං ස්කෝලි ටපියන මග දැකොත් එහම වැඩම් මර ක්‍රීඩාව කරල පෙන්න්නන්නඩකු ති මන් කර පෙන්ඩාන්න අපි එහෙම කරමනේද එබ්බගමිය ගට්ියන ඉන්න නේද මං ආපු වෙලා කොයි මේ කියන ක්‍රීඩා දන්නත්තම් ැඩම් පොඩ්ඩර ක්‍රීඩාව කරලා පෙන්න්නකො ූර්මන් ලමයිටිකක් කරන්න කරලා පෙන්න්නන්න හරි හරි යහෙන අප ීලගෙන ඔඩ ොඔයවගේ ්‍රීඩාටිකක් මතකරතියා ගැන සුළු කීඩා කියන කියන්නේ මොකක්ද කියල මන්දයි කිව ආය චුට්ටම් මතත් කරනහ සුළු ක්‍රීඩා කියල කියන්නේ විනෝදාසාදය පිණිස නිර්මාණය හා සංවිධානය පහසු හරණ මෙම තමාන් විසින්ම නීතයේදී සකස් කරගනිමින් සිදුකරන තේඩාවන් උදාහරණ මේ අපි අංගීළඟකට මොඩාතු සුළු පීඩාවල ලක්ෂණ මෙන්න සුළු පේඩාවල ලක්ෂන් උපකරන්න සහිතව කරන්න පුළුවන් රහිතව කරන්න පුළුව එතකොට ඩැන් ඔය ඔගොල්ලොකි වනේ දර කොටු පයිනවා කිය එකක් උප්පකර නඕන්නෑන හරිලා ඔගම ඇත්තටම ලංසාවේ ලෝකෙම පිළිගත්තු ත්‍රීඩාවත්ත මඔය කොටු පයිනවා කියන ත්‍රීඩාර කොටු කපාගන්න පුළුව ළමයිත් සනිකුලෙම් පයින්වා කකුල් දෙකෙන් පයිනවා එකක් ඇර එකක් පයිනවාද සම්හර ඉස්කෝලවල ඒ කොටු පයිමේ ක්‍රීඩාව ගඩොල්වලින් ස්තීරව හදලති නව පිටිය තුළ නමයිත නිකං ඉදි කර. ඒ තරං ඒක ආදවල ශක්තිය දැරීමේ හැකියාව උපරිම දුණ කරන්න පුළුවන් ක්‍රීඩා ගෙදර ලම්බයි සෙල්ලන් කරවුට රුවන් ඔන්න ඔයගේ කීඩාවල යොදවන්න ඔය කොටු පයිනවා කියන කීඩාව හරිම වටිනා පීඩාවක් ඒකට උපකරණ ඔන්න උපකරන ඔන්න තෝට සම්බට නීතිරීති නෑ අපිට ඕඩනඒ වෙලාවට නීතිරීති දාගණඩ පුළුවන් තමන්ට හිතනේවා නිර්මාණ චීරීම. ත පුඩාාව කණ්ඩායමාහා විචාර කණ්ඩායමිදියට කරන්න පුළුවන් එතකොඩාවට පරිසරයෙන් ගන්න පුළුවන් සම්පත් යොදාගෙන මේක කරන්න පුළුවන් ඉල්ලෙහිල් ලෝ ගැන බොහොම තද නීතිරීති දෑ තමා විසින්ම නිර්මාණය කරගත් නීති රීති නැතියෙන්නේ ළමයි බොහොම සත්තුටින් කරනවා ඉතින් ළමයිට මේ ඔයාට රිලීි්තිර දෙහමදාපුහාම අබලා ොහෙන්වා කියන වෙලාට පුළුවන්ඩ ්‍රෞ් එකට එක කිහිලා ඔගොල්ලන්ගේ අදේශන යයට මේ තීඩා කරන්න දෙන්න හරි වටි නමමුක ොේ ළමයි ගෙවල්ලොලින් සෙල්ලන් කරන්නත්න මොකොල ටෂන් ප්‍රශ්නය නිදුවන්නේ ඉස්කෝල ඇල්ල ගට ෂන්ට යන්න ඉන්න ගෙවල්ලොලින් අම්බල දෙන්නෙත් නෑ ඉස්කෝලෙෙන් ඔබද දෙන්නේෙත් නැත්තම් ඔමයිගේ කායික යෝගතාවගැෙන කතාශරල වැඩන්නේ රංකා ට දාහතකට ස්කෝලයන වයි දරුවන්ට දැන්සි ිය වැඩියාව හේතුව ඔන්න ඕවා ඉතින් නිසා ඔගොල්ල මේම කරන්න ඔගලයි ගෙදරඉන්න ලමයිට සෙල්ල කරන්න දෙෙන්ඩ මතක තියාගන්න මං මේ කතා කරන්න මේ අමා කෝගලට දෙට හදන්නේ ඕගලයි කඩෙහිම පාසෙන්ට විතරක් නෙමේ ඔබ වෙනස්සෙන්න්න ඔබේ වෙනස්වීම තුළ පාසලතු ඔබේ දරුව වෙන කරන්න ඔබ ගෙදර සමාජකෝ වෙනස් කරා මෙ න්නර කිව් ඕගොලු ජනතීඩක් කිව්වා ඩද නක්‍රීඩ කියන්න දැ මෙත ජනක්‍රීඩාවලට උදාහර කියන්නේ මට නිර්මාචනය කරලා පෙන්න්න ජනක්‍රීඩා කියන්න මොනවාද උදාරන තියෙන ඔගුලන්ටදැම් පේන්නේ ජන ක්‍රීඩාවලට උදාහර්ග එතක මොඩාද ජනක්‍රීඩක් කියර කියන්න ගොඩක් කියලාට මැඩම් සිංහල අෞුදු සමය කරන ක්‍රීඩානයෙන් ඕ සිංහල අවුරුදු සමය කරන ක්‍රඩා ඕ හගක් කියලාට අපට බහුලොවදාකිල ලැබෙන්න්න මේ කාල ආර තව අපි නිර්චනයක් කරුම් බලන්න ජනකීඩා ද අපි ජන ඔවු කිය සති හා අපේ සංස්කෘතිය හා බැඳුුණු ඇත අතීටය ඉන්ඩලා පැවතගෙනේන නේද පරම්තරා ගාඩක් එක පැවතගෙනේ න අපේ සංස්කෘතිය හා බැඳුුණු ක්‍රීඩ වන්න වට තමා පි සර ලව කිව හොත්නා ජන ක්‍රීඩා කියර කියන්න එතකොට දැන් බලන්ඩවර මිස් කෙනෙක්ව මේවා අපට බහලෝ දකිදා මේනි අවුදු කාලෝ අවු තාලේ තමයි ඔන් චි පැදීම කොට්ට පොර බ ැදීම කොර පොල් ගැසීම රබන් ගැසීම පොටි කොක්කොම ත්තො ඔක්කෝම කරාන්න අුරුපි කිත්වනි ඔලින්ද කෙඩිය වළකජු ගැසීම පනාා හැගීම ගුඩු පැනීම අත් හැන්ගීම කනාා මුට්ටි ගැසීම ලී කෙලි අංගම් පොර මේවා අපිට දකින්න ලැබෙනවා අවුරුදු කාලෙ මට කියන්නකෝ බලන්න පහුගේ අවුරුදු කාලවල කොරෝන අවඩින් පත්සේ ෝ කොරෝණාවවලට ඉස්සර ලහරි ඔබ දැක්කද මේ ්‍රීඩා මේ අවුරුදු කාලවල ්‍රාත්මක වෙනවා ඔොලො දැක්කද මේ ක්‍රීඩා තිබුනද අවුරුදු ස්සව තිබ්බාන බොහෝ අවුරදුස්සව තිබ්බා මංකය කොරෝනා කෑල්ල අතෑරලයේ අවරදුකිී අත ර හිට පෙර තිබුණ ඊට පස්ස අපි අවුදු ගනක් තිබා එතුකට කියන්නු බලන මේ නීඩක් කලාද කියලා ගංවල තිබ්බද මෙතන කියන ක්‍රීඩාවලින් සමහරයව තිබන මැඩ කොයි වගේ වද කනාමුට්ටි ගැසීම ගු පැනීම පොර පොල් ගැසීම රබන් ගැසීම අඹ ඇැදීම පොට්ට පර ඒි ති ඒටික තිබ්ා මම කිව්වොත් මෙහෙම මේ ක එදා නම් මේ බොහොම තදටම කිව්වා මේ කතන්දර දැම් ම මේ මාර්ධ්‍යයක් එක්ක මේ මිදයුත් මාර්ධ්‍යයක් එක්ක ඔබාමතන හින්න ය යම් සීම මා විසිම පනවා ගැනීමින් මේ ටික ෝගොල්ලන්ට පහැදිලි කරනවා මේ ජනතීඩ මොඩි පහි කරලන්නේ ද තිබ්බි ගොඩක් ඒේවා සමහර වා ඔෙන්ඩ ඒ මොඩිෆයි කිරීම තුළ මම දැක්කා අපේ සංස්කෘති අමුවමුිය විනාශ වෙන වා මට දුක සමහාර ක්‍රීඩ අපි දැක්කා දෙපැත්ත ඉඳන් දෙමවපියෝ අපුඩි දහනුඒ මේ මේ දෙවාවපියෝ මොනාාදේ බලංගිටී කියලා මට හිතා ගැන්ඩ බැ එක ක්‍රීඩාවක් මම දැක්කා අලුත්තවරුදු කාලෙක්ක පහුගේ පහුගේ ගෙවුණු අලුත්තවුරුදු කාලෙක් තිබ්බ බනිස්කම් කියල තරගෙට ආ දාලා තිබ්බ තරගම් මට එක කියන්නක් හරි ගිතා ඇත්තටම අපි බනිස්කානවා කියන තර්ගෙතියනලාලනුවක් කඇදලා මේ ඒකේ නැමත පොඩි පොඩි ලානු කැෑලෙනින් බනිස් ගඩියක් ක එෙමෙන තැන් කැවන් ගෙඩියක් කෙල්ල දුවගෙන නැවිල්ලා අත් දෙක පිටි පස්සට බැඳලා මේ ඉස්සලාම කැවු ගෙඩිය කන්් ඕොනතැ බනිස් ෙඩිය කන්න්න ඕොන කරන කියෙනා තමයි ඉදිනා ඔහොමනෙ ොල දකික් නැති මේ කෙඩ හරි සංවාද ශීලි වුණ අපි කපුරුණයගළ කලාාපේ මේ බඩ සටහන කරදදි ගුරුවර මාතක හරියට ගොඩක් දේවල් කිවවා මැඩ මෙන්න මෙහෙමුණ මෙහෙමුණා අන්තුර ම පසලෙින් අට තැනවා වැඩ සිද්ද වුණනා පාසලසන මෙහෙම සරග තිබ්බක එක තන්ගේ මම දැක්කා තරුණ වයියස ලාළමයිග අරන්තිබුණයාක විවෘතරගයාා ත පොඩි අයිනෙවේ ආ බනිස්කෙඩියක් එෙල්ල තිබුණල් ගෑනුනමයාගේ ඉනේ න මය මට චිත්තරූක මවා ගන්න ුනි මට ැඟෝ ොලො පේෙන් නැතින් දස්ලි මේ මාධ්‍යයටන කතා කරන්නේ බනිස්කෙඩිය එල්ලලා තිබුණේ ඉනේ බනිස්කෙඩියේ පොයින් පැලා තිපේ හර්කයටම ස්තරහා බොලයට පහළි දැ තර නවද කැවු ගෙඩිය කොතනද තියන්නෙ කියලා බනිස්කෙඩිය ොතනතින කෙ හිට ගැන ඉන්නවා කැවන් ගෙඩිය එල්ලලා තියෙනවා ඉනේ එතකොට කැවන් ගෙඩි තියෙන් බනිස් ෙඩිය තියෙන් ඒ ප්‍රදේශ අරිද එතකොට පිරිමිලාමයි ටිකක් දුරන්නන්නවත්තලා තිබ්බා එට ප පිරිමිලාමයිගේ අධ දෙක අරවිදිට මැදර තිබ්බ ඇවිල්ල බනිස් ගෙඩිය කාණ්ඩ ඕනේ දැන් කන විදිිය චිත්තරූප මවා ගන්නකු මොඩමගේ තරග අත් තිබ්බදි කියලා පැවෙනවාද චිත්ත රූපේ බලාගෙන ඉන්ට පුළහන් රූපයක් වගේ එකක්ද තියෙන්නේ ඉඩ ප්‍රදේශයේ තියෙන්න්නේ දෙපැත්ති නන් දෙමාවපියය වැඩිහැකිව අපපුටි ගනවා වැ ඇත පාසලක සිදුවීමක් මේ මේක නම් පාසරගනෙවෙේ මේක තමුද සිදුවීමක් ආරජි තමුත්තු ඉන්න සම්භාාවනය යමුත්තුව ඉස්තරතමයිට තරුණු වයිශ අෞුදු පහලවෙ නිස්සේ මයි තම හිටි බනිස්කෙටිය එල්ලගෙන හිටිය ගැනුලමේහන්ද හිටිය පිරිමිලම දැන්තේන මඩ බව සමාජ මාධ්‍ය අරා ලොකු කතාබාගර ලක්ුණ ඔපජර කකුල් දෙකාස්ේ බීම බෝතලය ගහලා සූපෙන් බොඩ බේදම කිය ලට ඒක තමාපතුති මට කතා කරන්නන මේ චිත්තරූප ඔබට මවාගන්නකම මම එක කිව්ව මට හිතාගණ්ඩ බෑ දෙමව්පෝ පරමනිය වෙන්න්න කිය කරනව දෙ පැත්ේදගන ගෑනුලමය බොහොම ලක්සනට ඉන්නවා පිරිවිලාවයි අර ගෑල් ලොමය තල්ලු කරකර තල්ලු කරකර මේ කන්න ඕනේ මොන 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 මේ තරගයක්ද කියන මට හිතුුණා මේක තමාජ මාදසේ පුද්දුම විදිහට මේ ප්‍රචාරය වුණා මේ මේමතමා අපේ සංස්කෘතිය ඉවරයි කියර කියන්න අපි මේ මේමගේ අරපුුණ තරන්න ම මේ ජනසීඩා කියන්නේ අපි පොචරම් වටි දෑ ඇති දැ මේම තමා පාසැල් පත්තදී තුළක් දෙෙේ පාසල් පද තිතුල මොනතර නිසයක් ෙලා තියග බන්නක යම් දේවල් හොඳයි යම් දේවල් නරකයි මම කියන්නේ අපි අර එක තැන පල්වෙෙන් ඕන කියන එක නෙවෙයි ද තවජාන ක්‍රීඩාවක් මං ඒ වගේම දෙක්කා මේ ඒක ඇතිබුණේ මේ බෝතලේට සූකුවෝ ගහල කිර එකක් හදලා මේක සවෝගොල දකින්න නති එක කිහිල් ලා ඒක කිහිල්ල ගහන් යා කිරියක බොන්න හිතාට මේ කරෙක් මලින් බී රයිවර කරන තරගි කර කරනවත් නෙමෙයි මේකර පොඩි දරුවෙක් කිරවූරා ොනොවේ ඒ වේගෙන තමයි ඒකෙන් එන්නේ ඒත් අත් දෙක බැඩලෝ ඉතින් හිතාන්න මේක මේවා නිර්මාණ ශචීලී තරගද කෙරමන්කය නඒක තමයි අපේ අපේ නිර්මාණ ශචීත්වයක හට ගිහිල්ල තිය අපේ අපේ හැන් අපේ හැදියාව කොහටද ගිහිල්ලතියෙන් ද මේ වගේ තර්ග මේ ජන ක්‍රීඩ කේ ඇත්තටම අත තිෙන දෙවියන් උදේසා කරපේීම සමහර කක්්ිකක කරනව මේ කොට්ටපොර සහරයක කොට පුරන මේ මොනධර පොර පොල් ගහනිම දෙවියන්ට මේම බාරදිී ති පපුතිස්ම ක්‍රීඩා නේද දෙවියන් උදේසා මේ වපාතුපු ඒවා මොන තරම් පහත් තැනට අපි ගෙනල්ලද දැන් මේම සමාරයවතියනවා අර තුඹුරුවල මඩ උඩත් මේ ව කරන්න දීලති ඒවා තරග සංවිධානය කරන්න ඕන යම්යම් මටමි කරම්ට නැමු අපි මේ සීමාව පැනගෙන අනවා කියන එක තමයි මම මේ කතා කරේ මේවට අපි අපිට තියෙනවා ඉතිහාසයක් අපිට තියෙනවා සංස්කෘතියක් අපිට මේවා හදන් ඕොන මේවා පාසැල් වල ලබ නවුති අනි වාරෙන්ීමද අපි කියන අවරු දුසවතියන්න කෙළෙ පාසැලොන් මම මේටික කතා කරාන්න ඔබ බුදේ පාසලේ තරග තියෙනකොට මේ වගැෙන සැල කලිමත්තේ. ඒවගේ තරගවලට පවත්තලා ඒවට අයෙ විච්ි ගුරුවරුන්ට පාසල් වලනි යන්න වෙලා තිබ ඒත් ඒ වගේ තරමට මේ අධිකාරය ඇවිල්ල තියෙනවා දෙම් පහුගේ කාල ස්කෝලවල තිබුණා ළමාදින ගුරු දින කොයි වගේ තිබ් කියෙලොගොලට පුළුවන් මේේ දරටනගගත් ගුරුදිනයට අනිවාරෙන් ගුරුවරු නතන්න ඕනෙද ළමයි එෙක්ක ළමාදිනයට සියලු ගැමිණි ලිහල දාලා ළමයිට ඕන විදිහට නතන්ඩ දීල ඕඩ දෙයක් කරගඩ ඉඩ අරඩ ඕනෙද කියන එක නැමත වතාවක් හිතල බලන්න ඕනේ කාලෙ තමයි මත්ම මේ කියන්නේ ඒවා මංකැනෙ නවත්තන්නන ඒවා මේ එක තැන පල්වෙෙන්න්න නවී මංකෑන අපි ආයුතුයි හික්මීමක් එකවිනයක් එ නමුත් අපි අ එන ඕඩ කුහර්පයක් දෝත බදල පිළිගන්ඩ සමාජයක් නිසා අපි තෝය තමත් තැන තමයි දැල් ලැබි යෙන්නේ ම ේටික මේේකවේ අම්මර මං එඩියට ගියාද මන්න කියන්න ඕෝනටික මං කියන නොසාමනන්නේ ජන ක්‍රීඩා කියලා කියන්න ෝ වගේ ගෞරවනය තැනක තියෙන දෙයක් මැඩම් ඕ මේ ජන්‍රීඩ අවුරුදු ක්‍රීඩා කියන්න දෙකක් ද දැුව සම්බැදීමනාමු අපේ පුතේ මේ ක්‍රීඩා වර්ගී කරණය තුළ ජන ක්‍රීඩා අවුරුදු ක්‍රීඩා කියල දෙකක් නෑ පුතේ තියෙන්න්නේෙ ජනක්‍රීඩා ැයි අප අවුරදු දවස්වයාරවා ජනතීඩා වැඩිපුර පාවිච්චි වෙනවා එනිසා පේීමට අවරුදු ක කියහිඩා කියෙන නිකම් කියල එහම නැතුූ වර්ගී කරණය තුළ ක්‍රී අවුරුදු කීඩා කියලා ජාතිය නෑ හැබැයිද අපි මේ කියන ජනතීඩ බහුලෝ වෙන්නේ අවුරුදු කාලමකද අපේ මේ ගොවි තැනින් ජීවත් එන අපේ මුළු වැඩිී පිරිසක්තු කඉදරටක් මනිසු නිදහස්වෙන්නේ ගොයන් කපල නිදහස්වවෙලා මීලක කහන්න එනකං අර වෙල්ලි පනැල්ලෙ සෙල්ලං කරන කාලේ දරුවන්ට නිවාඩු දෙයන කාලේ තොමට මේ තීඩාක් කරන්න සුදුසුම කාලෙතමයි අවරුදු කාලෙ නිසා මේම වැඩිපුර අපි දකිින්ය අවරුදු කාලෙ එතන තමයි තියනෙමනැතු අවුදු ්‍රීඩ කියලා ලොකුවට අප මාර්ගී කරන ගොමත් නෑ මො ජන තීඩ අපිට වැඩිපුර දකින්න ලැබෙන්නේ අවුරදු කාලය තමයි හරි එන්න ජන්‍රීඩාවට ලක්ෂන් උපකරන්න සහිත වහා රහිතව කරන්න පුළුවන් තනිවා කණ්ඩාය මශයෙන් කරන්න පුළුවන් අරමංාර ඉස්ස ලකි. ඇතැම් කේීඩ සඳහ නැතුුම් කවි ගායන ඇතු ලත් නෑැම මංකු දෙවියන්ට වයෙන් කරකු පෙඩාති. ඒතරන් ගෞරවයක් එක්ක තමයි මේ වගන සමර කාලබල සමහර මන්දන්න? සමර ප්‍රීඩාවට ගැහැනු දරුව ගැනු පිරි සම්මන්තග ගණන්ඩ වත් නෑ මංඒක දාරත ස්්‍රි පුරුස බේද සයිතෝ රහිතව ්‍රීඩාවන් කරනවා කියලා එතර මේකම ගෞරුනියදයක් මෙවතම ජන්‍රීඩාවල ලක්ෂණ අරාපි සුරු පීඩාවල ගත්තා හම ඒ ලක්ෂණම තමයි මේකෙත් තියෙන්න්නේ ට ඔන්නමං පුතේ දැන් ්‍රීඩා වර්ග දෙ එකකක් කතා කරා වඩාද සුරුප්‍රීඩා කතා කලා ජන්‍රීඩා කතා කලා ඒ ළගෙන මං කතා කරන්නේ අනු පීඩා කියනෙ ර්ගෙනටස අපේ අ වර්ගී කරය තුළ තියෙන පුතේ සංවිධානාාත්මක ්‍රීඩා කියලා කොටසා ජන ්‍රීඩා කියලා කොටසාක්තියෙන් සුළු ්‍රීඩා කියලා කොටසක්තියෙන් අනු ප්‍රේඩා කියල කොට සක්ස්තින සංවිධනාාස ්‍රීඩා කියලා අපි කියන්නේ සර්ගකාරයව නිශ්චිත නීතිරීතියනුව ්‍රීඩක සංකෑාව අනුව මෙ බොහම තරග කාරීව කරන නෙ බෝල ලිබෝල් ්‍රේකට එල්ලේ ඔන්නො කියන ක්‍රීඩ එතකොට සුළු පීඩා මංකිවනි නේද අයිගට ජනක ී රැ කියන්නේ මොකද කියල දැකිවන්නේ දෙම ඒ ග කතා කරන්නේ අනු පේඩා කියනක මේේක ගොල්ලන්ට ඔොලෝටෙහි නැත්ව ඇති වැඩිපුර අපි බලමු මොනාාද ්‍රී ක මෙන්න බලන්න මළව ක්‍රඩාකෝ සංවිධානාත්මක ක්‍රීඩාවක එන දක්ෂතාවක් ප්‍රහුණ කිරීමේ අරමුණින් ග්‍රියාමක කරුණුලමන ක්‍රීඩාවක් ඔන්න ගොඳට මතක දයාාගන්න වන මේක කරන්නේ සංවිධානත්මක ්‍රීඩාකෝ සං මේය මළව ක්‍රීඩාකෝ අපිට අනුන ගත්තු යම් දක්ෂතාවය දියුණු කිරීමේ අරමුණේ ඩැං ඕගොල්ල කිවනේධර කදද පොල් කටු හතක් තියලා ගහන කතාව කොල් කොට එක උඩෙකුුණට කියල හ තියලා ගහල වට්ටනනි තාව එකකත් තියෙන ටින්න් තියෙනවා අපි පිරමීට දෙකක් තිතියට තිං ගලින් හප්තිරමී දෙකක් හදල මේකට ගහන්කක්ී තව තියෙනවාද අර ඔයාල කියපු මොකක්ද එකත් පාක්්චි කරන්න පුළුව තකොට දැන් අපි ගත්තෝත්හෙම අපි ජනපතීම තීරාව ලංකාවේ ගොඩ මෙමි දැන් ක්‍රිකට්න ට ්‍රිකට් පල යෙනනවා පන්දුව රැකගත්තට පස්සේ ලකුණු ලබා ගැනීමට ඉඩ නොදී ඉතා වේගෙන් කඩුළු රකින ත්‍රීඩ කැන පන්දුව යොමු කරන්න පඩේ යොමු කරනකොට ශනිකවෙන්න ඕනේ ශරීරය බැනස් කරගන්න ඕනේ නි්චිත ලකට පන්දුව යවන්න ඕනේ දැ මේක පුරුතු කරන්න විශේෂෙන් අපි දන්නුවන් ්‍රිකට් ්‍රීඩාව තුළනම් ගිකට් එක අතර ලඟම තියනීන නිසීමාවක් යාරතියෙන් සීමාව යාරතියේ සීමාව තුළදීම පන්දුව රැක ගත්තව අපිට පුළුව ලකුණක් කියයන්න දෙන්න නැතු නවත්තක තොමට මේ යාරතිහ සීමාව මේ ප්‍රදේශල විශේෂ රඳවන ක්‍රීඩකයන්නේ කෙටි දුරක් ිකට වේ සිට කෙටි දුරක් ඇතුළට රඳවන සේඩ කියයන්ට මෙන්න මේක පුරුදු කරගන්න ඕන එක මොකක්ද චනිකෝ පන්දුව රැක ගැනීම සහ ඉලක්කෙට වේදයි පන්දුව යොමු කිරීම ේ ොද මේ ද න කරන් ර කියප පි ඩාවම් පාවිච්ච ම ළ ග ිරමීමේදකට අපි පිරමීතයකක් හදල ඊට පස්ස ඕවු නිස්්චිත තුරක් පිටි පස්සයෙන් තියලා බා අප දැන්න පුළුවන් ටෙනිස් බෝල එකක් දෙන්න පුළුවන් දෙකත් තුරක් හරේ ඒම පේ හදා අපි නිර්මාණය කරගත්තු නැතැන් කතා කරගත්තු විදියට බෝල දෙකකින් හර තුනකි වැඩිමා තින් සංකයාවක් බිමට වැටෙන්ෙ ගහන්නු තකොට ලමයා අර සීමාව තුළින් දලා නිශ්චිතව අවධානෙන් ේදිහා බලන්දට වැඩි සංඛ්‍යාවකට වැටෙන විදිහට ඒ නි්චිත්ව හරල්ල කරන්නු නො අනු ප්‍රේඩාව තොකඩ මොක්කක්දාපී දියුණු කරන්න හතන ලක්ෂාවය ගට් පීඩාවේ කඩුල්ලට නිවැරදි බන්දව යොම කිරීමේ දක්ෂදාවේ දියුණු කරන්නතම ඒක පටන් ගත්ත එක ඒකට තමයි ඒ අනු ප්‍රඩාව කරන්න තව ධරනයයක් ගත්තුතේමු ොඩිබෝල් ප්‍රීඩාව තියන ොඩිබෝල් ීඩාාවේ ද පිරි නැීම හරි වැඩගත් මොකට පන්දුව පිරිනමඩ බයිනං තිනි හ ්‍රීඩක් ෑ ොලිබෝල් ක්‍රීඩාවේ ආරම්භතුම දර්ශකාාවය තමයි පන්දු පෙරිනෑමී තොකට පන්දුව පිරි නැමීම පුදු කරන්න දරුගුට එක පාර බැවිෂයම් කොඩි දරකුට පන්ඳු පිරිනැමීම කරන්න ඕනනං අපිට පොඩුවන් මේ දරුවන්ට පුංච පුංචයනු ්‍රීඩා හදලා ඒ යොදවන ළමකට නිශ්චිත ස්ථානමට ක්‍රඩා පිටිය ොටුවේ කොට ලුණු කරලා ලට අංන්කද ල එක්ක දෙක දුුණනාතරමයි කොටුවට දැම්බොත් ලකුණු පාහයි දෙවැනි කොටුවට දැම්බොත් ලාක්ුණු තුුණනායි ඔයි ද ලක්ුණු දීල මේ තරඟගයක්ා සිියට මේ අනු ප්‍රඩාව ්‍ර්‍යාත්මක කරන්න පුළුවන් තොමට ඒක පොලිබෝ ක්‍රීඩාව පිරිනමීමේ දක්ෂිතාව දියුණු කරන්න තමයි කරා ඒ වගේ සංවිධානත්මක සේඩායි ළඟට මාණඩුමේ මළල ක්‍රීඩා දියුණු කරන්නට අපිට යොදා ගන්න පුළුවන් ්‍රඩාවලට තමයි අපි කියන්නේ අනු ්‍රඩා කියලමන ්‍රීඩාද අන්නු්‍රඩා කියලා කියන්න වන්න අනු පීඩාවල ලක්ෂණ මෙම ත්‍රීඩා සරණ භවයදීට සංකීරණත්වය දක්වා අනු පළිවෙනි සකස් කර ඇත එක පොඩ කියවර එක දෙක තුන හතර විදිට සු ලමයායට කලවෙනි කියියවර බැයිනම් තුුණ අහතරට යන්න බෑ එන්න මේක සරණ භවේහිදට සංකීන දත්ත තංකී නලත්වය දක්වාා ගෙනියන්න ඕනේ ළමයාට හැම බෙලේීම පුඩුව අං කියන ඇැගේීමම ලෝට දීලා අපි සංකීර්ණ දෙයක් මුලදි ගත්තොත් එහෙම වෙන්නේ ළමයායට ඒක ගානය කරගන්න බැු ්‍රමයා රිනාාතුක සිතුඩි වලට එෙනවායා පරාජි තෙබ බවට පතින මට මේක බෑ මට කරන්න බෑකිඩ අතාරහින්න පුළුවන් හැබැයි අපි අනුසේඩා හදදන්න ඕනෙ සරල බවිද සංකීර්නත්වෙරක්වයායට තමා අම් දක්ෂයි මට කරගන්න පුළුවන් බම් මෙහෙම කෙනෙක් නම් එතිෙන් දයනවා කියීන අන්නේ හැකිීමම දියුණ කරන විදිහයට තමයි මේ අනුකීඩ සංවිධානය කරන්න ඕනේ කට දරුවගේ හැකයා ්‍රග වෙන සකස් කර තිබේ තරග කාරී භවකින් යුක්තවේ මංන්ගේ තරගයක් විදියට ලකුණු දීලා පළවෙනි දෙවෙනි තෝරණ අන්න නේවිදියට තමයි තීඩම් පවත්වාන්නේ තකට තෝරක සංවිධානක්ම තීඩාවේ හෝ මළ පීඩා සෑම අංගේයම ප්‍රගුණ කිරීම සඳහා මේ සිස කරන්න පුළුවන් සරණ නීතිරීසි කීපයක් අඩම්ගස සකස් කරන්න මොකද මේක මංතුවා මේ තරග කාරී බවක් තින ළමයි දිීනන්න යි නීතිරීති දැම්මි නැත්නං අපිට සැබෑ ජය්‍රාක තෝර ගන්න වාරුයි ද දැෑකු නිවැරදි තෝරන්න සරල නීතිරීති අපි යොදා ගැන්න ඕනේ හරරි දැම්මං ඔච්චර වෙලා කිුවනේ සුළුකීඩා ජනෙක් සීඩා ඉගාවට මේ විිනෝධාත්මක තීඩා අනු සීඩා ගැන මේවා මොක්කටද අපිට අපිට මොකටද මේවා කරන්නේ ඇයි පිත්තනටි කියෙනම් මේක කරන වෙලාවෙ අපිට උගන්නඩ පුළුවන්න්නේ ඇයි අපි එහෙම නොකර මේක පිටටඩියයට ගෙනළිහිල්ලලා ළමයිට සැබෑබටම ජීරිතතාත් දැකින් බවට පත් කරන්න උත්සාහ කරන්නේ ඇයි සුළුප ද්‍රීඩා ජන ්‍රීඩා මේ කියල් ඒ කියන වචනටිකයින් කරල බැලුව ඒත් මට කියන්නකු තීඩා ඕනිද රතු ද ඕම ම්ඕ මො නිරෝගි බව ඇතිවෙනටම් ්‍රෙඩාකරු නිරෝගි බව ඇති වෙනවා ඔව තව බන මානිසික පැත්තේ ඇත්තුත් සතුට හා විනෝදය ලබාගන්න ඕනේ දරු සතුටහා විනෝදය ලබාගන්න පුරුව ඕ ලේගමනාගමන ඒගම වෙනවාවැෙනම් චාරීරික තියෙන යෝගිතාවන්තර හුදිර සම්සර්ක පදධ තියෙක් යා චීලී බව වැඩිීම ැට ගැටුම් කියීරා කරනය කරගන්නම වැරිගු ඉවසීම හැකයාවර්ධනය කරන්න උබසීමේ හැකියාව වර්ධනය කරන්න ර්නය කිීම පෞුරුෂ වර්ධනය පවුරුෂක වර්ධනයට ජ ඔ ද ඔයාලෝ කියනීම ඔක්කෝම හාරිී එතකොට මේවා පන්තිකාමරයෙන් අපිට කරන්න බැයිද පුුවන් වැ හැබැීසි පුුවන් අමාරන මේ රඟදී මනොව වෛද්‍යවරේපුය දේශනයකට සම්බන්ධ වනාාමාමඒ සම්බන්ධ වෙනකොට එතුමා කියපු කතාවක්ද දවයි මට මේ දැම් මතක් වුණේ එතුමා ගේ කියනවා යා ගාවට එනවලු නිරන්තරෙන් මේ ලෙඩ කියනින් මාර්ටසික ලෙඩ මානසි ාතතිය අවපීඩනය ඔය වගේ ලො ෙඩ ගොඩාක් හැදිචි දරු එතුමා මුණගහෙෙන් ඩාපු හොම එතුම කියනවා අනේ මට ශිෂ්ෂත්්‍ර පාසේතිි ලකුුණුස් එකසි අසුවා අනුවක් ගත්තුව එකක කිහි මාව හම මට එඉදාට වුණ වගේ අනේ මස් එහම කිීවේ අනේ මිස් ලකුම එකති ප අසුවක් අසූ පහක්විත දරගැන මේ ඕලෙවල් ඒේලවල් ඕලවල් ඒනමයක් තරගෙන ඒලවල් මේ කඩයි මේ තියාගෙන ඒනවලු උන්ගේ ප්‍රතිපාල හහම මට උනවගේ කිීව තවස්තේ අප පහුම ඇයි කියලා එයා කියනවා ශිෂ්ෂත්ය ඉහෙලින් පාස් වෙලා ඕලවල් ඉහෙලින් පාස්වෙලා එන ළමයිගේ මානසික යෝගිතාවේ තියෙන තැන කතා කෙරලා වැඩක්නේ එක ළමේ කෙනවයි කියලෙකුවා මේ දවස්සල දොක්ට ගාවට මේ ප්‍රතිකාරගන්න ළමයායට එකසේ අසූ පහයිලු ඕල ශිෂ්ෂත්තලකුණු එකසේ අසූ පහයි ඕලෙවල් ඒ නමේයයි දැන් කිරියත්තට අවුරුදු අසුුවයිලු ආචි අවුරුදු හැත්තඇතු ඩයිලු දෙන්නන්නටම ගණුවන් ගෙදර ඉන්න දෙන්න නැහැල ආචි ටයිී ගහනුවලු අම්ම තාත්ත ගැන කවර කතාද කියන්නකෝ මේ කොල්ලා අවුරුදු අසුවේ තාත් කිරියත්තකට අෞුද ඇත්ත තුනේ කිරියම් ට ඉන්න දෙන්නනෑලු ෙදර ගහනවානු ඊඩදි මේක ගැ නොහල් බලපුහන් අවසානයට තාත් සීය ඉස්කෝලික පින් දිපල ගෙනක්ලු ඇතකොට මේ මේ කොළුවවා පොඩි කාල සිිය සී අයක්කන්ගෙහිල්ලා මේ මට උගන්නලම් ුව මොටිසෝර දවත් මූට ඉන්න දදිල නෑ අරංගිහින් උගන්නල දමයි කරලාතිය නේ කාලෙ කරන්ට දයන් නැතින්ද මොහිටියා අම්මට කිරිය අම්ම ටීච කෙනෙ දැම් මූට ඇගට හයිියාව දැම් මූට මේ පීඩනේ දරා ගණන්ඩ බෑ මගේ කායික පැත්ත හැදිල මානනිසිකවී පැත්ත නෑ මෙ චිත්තවේග න්ට්‍රල් කරගන්න බෑ දැම්මුූ ගහනවා සීයට යත්කටයි පරණයම මතක් කර කර හිතා ගන්නකො ද අපි අපි පොතන්ටද මේ ඇවිල්ල ඉන්න කෙල අපි හිතනවා උගන්න්නනය කර ගැන මේ විෂයන් තුළටම ඒ ගන්නේ එක විෂයන් නමයට මේ ගන්නේ එක ශිෂ්‍යත්තය එහෙරින් සමත්වන එක තමයි අධ්‍යාපනය මේක තමයි රටේ ඉදිරි පරම්පරාවට දෙන්න පුළුවන් ලොකුමදායාද කියලා ඒ ලොකුමදායාද තමයි අද වෙනකොට රටේ දතිමත් කියන කොට න්සිියයට හැතපක්නට දාළ හින්නා ආර්ථික සමාජය ගැටු පැත්තකින් තීමකු ඒත් තමන් මේ නිසා ස අද්‍යයක් පෙනිහිගනගත්තා මේම අප දක් දල ගන කතා අපි ගැන්ව ගරම මෙනිම එහිම පොඩිහැ මක්ත් තියවන ුසියටට හැතප පක්න සුව ඉත් වැඩීද ත හැරයාද තමන්ගේ පෞද්ගලිත්වය පමණක් කිටු කරගන්න මේවා හැදිලනෑ මේවා හැටෙන් දීලනෑ යට පාති ළමයිට වෙඩෙ මොකක්ද ඊට පසේ ලබයිට තමාන්ගේ හැගීම් කන්ටෝන් කරගන්න බෑ කායකව වර්ධනය වෙනවා ඇයි පුළුවන් තරන් කණ්ඩ දෙනවා අපි අපි නොක ක්ඩ දෙනුවන අපි දරුවන්ට එද අපි කන්නේන්නේෑ ළමයිට දෙනවා දෙන්න මොන වද කියනකත් ලමයිට ඕනදේ දෙඩි ඒවකින් තියන ගුණාත්ම බෞවගෙන කතා කරලා වැඩන්නේ ගොලො දන්නවනි ඇඟ හැ දෙෙනවා මොලත් එක පැත්තක් හැදෙනෝ කො හෙදවා මොලේ වාමයි හැදෙනවා ඇඟ හැදෙනවා මොලේවාම හැදෙනවා එතිනි හැට නෑ මොලේ දකුණ හැදන්න නෙත් නෑ උගේ හදවත හැදෙන් න්නෙත් නෑ උට චිත්තවේක කැට්‍රෝල් කර ගන්නත් දැෑ මෙහෙම නමයි සමාජයට සවවරුදුු පහක හයක දැම් පහා යැනම මේ වෙන පොටත් ඇවිල්ලයිවරයි යි ඔබනිවස් බැලුවනම් අවුරුදු දාහතරක ගෑලුලමේ අරංගිහිල්ල අර කණඩක්කුඩ කියල විදෝෂනය කර අුතුදා දාසයක් හෝ ගිසි තුනක් විතර වස දරුවේ සිප්පන මානසික සමාජය මේ සඥමය මංගෝගොලන්ට පෙන්න්නන්න පුළුවන්න්නම් මට අවස්ථාව හමුුණුව මම අන්තිම දවසේ මේ අදන මේ මං පුළුවන් තරම් උත්සාකන අන්තිම දවසේ කෑන ඉරිදා මට වෙලා විතුර කරගත්තුොත් ඇම් ම හහිතදස බ කොයිතර ආශනාවන්තයද කියලා මම හෙට පෙන්න්නනවා. අදනෙව හෙට පෙන්න්නනවා ඔබ දෙමවපියෝවියට ඔබ කොයි තරම් අවාසනාවන්තත කියලා පෙන්න්නනවා. අද වෙලා මදිවයි මට. නොට කායක අපිට මේකින් හදන්න පුළුවන් වේගේ දරීම හැකියාලු නම්මේතාවේ උලකිතාවේ සමරතාවයකන සියලු දේව ක්‍රීඩාව හරහා දන්න පුුව. අපි ක්‍රීඩාව හරහණය නමයිගේ අ අන්ස සියල්ල ගුණමේ මේ ගොඩනග නුස්සහරන්න කායික පැත්ත ගෙන සිදු කතාවක් නෑ හදන්න පොළුව මානසික පැත්ත නේද අපි කොචසර හදනවද මානනිස්ක ජයපරාජයේ බෙදා මිඳගන්න හැට දුර මේතකොට ශනිකදම තීරගන්න හැටි ගැටලු විඳන හැටි අවස්ථානු කොළොම හැත්සිරෙන හැටි න මේ ඔක්කොම හොද හැතින්නේ ක්‍රීඩාාව මානසික පැත ක්‍රඩාවකට ධාපු ගම ළමයා ඒ ශ්‍රීඩාව කියන්නේ හැම වෙලේම අවධානය අවධානම ජනික තීරණ ගැනීම ඉශලම බුද්ධි පලයන් සංබර්ධනය වෙන තැන තොකට මේක පීඩවහර සිද්ධෙනවා සමාජය කුසලතා කණ්ඩායමක් දිට ඉන්න පොමද නායකත්වයට ගරු කරන්න කහොමද චිත්තවේක තුළනය කරගන්න කොහොමද අලුගාව අනුගාමිත්වයට අපි පත්වවෙන්නේ කොහොමද මෙවා අපි කරන්නේ පිටටනි හැබැ අප අන්ද දෙන්නේ නැත්තෙත් පිට්ටනයට තමයි මේක අපේ ඇස් වලට පේන්නෙ නෑ එක තමයි මේක තියන ප්‍රශ්නය මේවා දියුණුනාට ළමේගේ මේවා අපිට ඇස්් දෙකට පේන්නේෙ නෑ එහෙම මෙන් එල්ලිලා පේ නෑ මේෙන් කායික බේන් වාල සිත නමාජග පේෙන් නෑ එල්ලිලා හැබැයි වගේ ශරීර අභ්‍යන්තරය තුන මේ කුසලතා වර්ධනය වෙලා තියෙන හගේ චර්යාවෙන් අපිටව කවදහරි පේනු චර්්‍යාත්මක වෙන සක්ක ඇති වෙන්නේ ඒට කල් යනවා ඒකට අපි කල්ෑන්ට බෑන් අප දැන් පේෙන් එපැ ඔක්කොම ෂණනික පේෙන් නොනේ නිසා තමයි අපි ක්ෂනික හමාජයකට නැවිල් ලතින්න තොකොට ඔන්න ඔය අන්සතුන තමයි අපි දීුණු කරන්න උත්සාහ කරන්න තොකොට මම මේ මොඩියවුල්ලින් කතාගරපටික මුලේදම් කතාකරොත් පුතේ මං කතා කරා මුඩදිම ක්‍රීඩා ක්‍රියාකාරකම් කියන්න මොනවාද අධ්‍යාපනයේද ්‍රීඩා ගයාාකාරකම්බල ඇති වැදගත්කම මොකක්ද ශාරීත අධ්‍යාපනය වැදගත්කම මොකක්ද සුළු ක්‍රීඩා කියන්න මොනවද ජන ක්‍රීඩා කියන්නේ මොනවද අනු ප්‍රීඩා කියර කියන්න මොනවාද ඊළඟට මේ ක්‍රීඩාාවල අවශ්‍යතාවේ මොකක්ද පුද්ගලයපුල් එතකුණ මේ ක්‍රීඩාාවල ලක්ෂණ මොනවද එකින් එකමං කතා කළ දැන් මේ දක්කා මේ මොඩියුලේ මේ කොටස කතා කළමන් උවර කරනවා ැබැයි මම සැ සතුටු නෑඒකවං මුලි දිස්ව මේම කරලා මේම පිත්තෙන ගැනිින්ල්ල ඕගොල්ලන්ට දෙන්න ඕනේ ඇඟට ඔලු අට විතරහන මේ ඇගට දෙ ඕනේ නමුත් ඒක කරගන්න බැරිවුණ නමුත් කමන්නේ කියන්න ොකු බලන්න මේ කරපු දේවල් ගැන ඔගොලන්ට ගොනහරි දෙයක් තිෙනවන කියන්න. දම අපි ස්කොලන කාලේ අපිට උද්ේ තිබිමනේ මේ ව්‍යායාම මේ කරන්න එහෙමල පන්තිකාම්බරේ වැඩ කරන කොට්ා ක්‍රාශීලි ගතිය වැඩීන දැන්වමයිට එහෙම අවස්ථාවක් නෑනෙ ඒක නිස්සර ඇිට හැම හැමදා අප තිස්සර එහෙමත් මේ උදයට කරවනවනේම දැන් දැන් අරය එහෙ මේ වැඩසට හා අඩු ඉනේද කරනවා බැඩසටහ අඩු නෙවෙේකපුතේ. බැඩසටහන් තියෙනවා පාතැල්වල තරන්න නෑ දැන් පාසල තුළ ශාරීරික අධ්‍යාපන අනිවාර්ය විෂය කොටස් තේ. ඒක එකක් තමයි විෂය වූගන්ධන එක අනිවාර්යයින හය එකස්ොරි හය නමේ අහාය නමේ අනිවාර්ය විෂයයක් දහය කොළ හා තෝරගත්තු විෂයක් එක අනිවාර්ය අධ්‍යාපන ශාරික අධ්‍යාපනය. හැබැයි ඔය වගේ අනිවාර්ක තමයි ශරීර සුවත කියනකු බල ශර සුව යිස් කොල ඒග වෙනවාදකින්. ඒතමයි ම කීව පක්සි කලි කරම් කරන්න නෑ දැන් කියනෙකෝ මේක අතේරල දාලා තියෙන්න්න පාසැල්වන ඉස්සර හිටිය පීට අයිලා විතරයි ්‍රඩා ගුරුවරුන් විතරයි ද මේක කෙරෙන්නේ ඇතිහින්ද අධ්‍යාපන සුතු සුකං කියන එකත් දෙවනියට දාලා ඊට පස්ස ඒගොල්ලගේ ක මේ කායක සුදු සුකං නැතගොලන්ගේ මේ ප්‍රයෝගික මේ විිෂයන් මලද ගැනේ ක්‍රඩාව තුළ තියෙන සුටුගනු ක්‍රීඩා ගරු මෙම මේ පුහුණු කරුවෝගත්තා <Net> ැ කියන්න කුමට ඒත්ත ඒත් නෑ එතකොට දැම් මේ එක අනිවාර විනාඩි පහළවක් අනිවාරයෙන් පාසල තුළ පාසලා ආරම්භ කිරීමට පළම්පුුව කරීර සුවතා වැඩ සටහට යේෙදී උුතුයි ඒ විනාඩි පහළවත් අපේ අඒ බලන්නේ ගිහිල කොහැරි මොකාහරි එකක් කරන ලිකං හිය ඒක ළමයි එක ව කරනවා වෙන්න පුළුවන් එක විදියට කරනවා නොවවෙන්නක් පුළුවන්නාමුත් දෙේයනේ ළමයි තියාාකාර වෙනවානන්නේ කොයි විදියට හරි. මොනවාහරිරවා පිත් ලට දම්බඩ ර මියසිෙක් එකට ඒගොල්ලො ැති නැටුමක් හරානවා. ඒකවත් කරන්නේ නෑන ඒකයිමං කියන්නේ. අපේ රටේ නීති වැඩන්නෑ. චක්‍රලයක වැඩක් නෑ. ඒවා තිබ්බට ඒවාගේ අහුණමිණ වැඩවෙන්නේි. දැ අපි හැමදාම? ද දශ වන ගහම දේශනය දවසේ ලමයි දානවා පිට්ටනයට හරක් පැටව් වගේ දක්ව. ඇයි සරීදුහුවතා බලනිහිද. අපිටානේ එලි නම් බලනුට පේනවා මුම් මාසගානයකින් කරලනෑ මු අද දමයි පිට්ටනට දාලාතින්නේ උම්න් දඟලකු දැකළලි ඒක ඉදිනදා කරනවන ළමයි හැසිරෙන දාම මීක මේ අෞුත්ධ ට ස කනවිදයි පහැදිලු අපිට හොයාගන්න පුළුව කරන්නේනේ? එකෝ කියන අපි අන්න බාදට අපිිය අ යගරවා දරන හොකෝම කියන බඩම් අපි සුවතා කරන්නේ අංගහමදට සිකුරාදට නැත්ත සඳදට සිකරාගට අදනෑ කාඩති මේ බොරු කරන්න අපේ නොමයිට ඩැන් අපි අපේ පරමාජය ඔවු හැට හැත්තෑවට ගිහින් තියෙන ොනවා උනන් නාමින්ක පිටෙන් හරි තව වරුදු හතරප පහක් අපිට හය යා හැබැයි අපේ දරුවවා අන්ගේ කාලෙ වෙනකොට මතකතියාගන්න ඊ ළඟ පරම්පරාව අවුරුදු පනස් පහයි හැටයි ඉටේ හා යන්න න යකයි මංකුවේ ඔබ අභාග්‍ය සම්පන්නම පරම්පරාවෙන මගේ තෝකු කරල පෙන් නවු ඩන්ග මං අර වැඩ සටහන තුළ ඔබ ජීවත්සේදී ඔබ දරුව මියයන සමාජයට ඔබෑ විල්ල වෙරයි ඔබ ඉන්න දට ඔබ දරුව අවරුදු පහල විස්්‍යයනට හාටටයි මෙන තැන් කැල්සර එක එෙමන ත රවත්වෙෙඩා අම් මතා අතයින පුතාරුව වන්නහෞදේතන්ට ගෙනල් තියෙන්නේ. අපි මයි දෑ ඇතනම කවුරු සරිර සුවතා කරනවා කියලා කාටුව දොක කියන්නේ විදහල් පතිෙනකුට ිබින නීතිීතිවලට අනුව වරැද දක්වෙන්නේ ඒ නොකොලොත්ත වැරදි නමුත් වෙන්නෙ නෑ එකතමයි තියෙන කරුුවී අනිත මමා පාතමි පන්ති ර බොහෝ විටේකම ඇත්තනම සසාතුර ප්‍රාථමික පන්තිවල ගොඩක් ස්කෝල වේ විඩාඩි විශව විදිි පහ ඒගට හෙමිම තියෙන යකොලංක මූලික අවදියේල් දෙමනිිය අවදිය තුන්වනි අාවදියේ කොච්චර වෙලා ගන්න ඕන දෙකේ. නමුත් මේත් කරන්න ෑ තමහ ස්කෝලවල කරන්න ළමයි හර්ගී ලස්සනට පාට ඇඳතුමක් ඇරග නැවිල්ල අර සෙල්ලංකම ඉස්සර සෙල්ලම් විිදුලක් කියලක් ඇතරම ස්කෝලව හදන්න්න වනේ ඕන උනේ නෑ අපිගන ගන්න කාල සෙල්ලම් මිදුරල තිිබද නෑඇයි? අපිට සෙල්ලම් බිදුල් ලඕ නෑ අපි ගගම් ගෙවල්ල ඕන තරන් ගස් ූඩින් පයිනේවා රිංගනවා උඩින් පයිනවල ගස් නගිනේවා වක්කඩවල් උඩින් පයිනේ ඇල දොල නානේවා නේද බෝකුඩින් පයිනේ ඔක්කමදන්නවා. හැබැයි ළමයිතදැන් දෙන්න නෑ දෙන්නේි නෑ කිස්්සිි දෙයක් කරන්න දෙන්න ඉස්කෝල ගෙහිල තමයි උන්ටයිර් යටටිං රිංගන්න. පොල්කොට ුඩයන්නූක්ස්කෝල කියෙන නියරකුඩයන්නන්නේෑ අර පොල් කොට උඩේ ගිහිලතමයි ැස්කාහදාගැ. ඒ අඩුමගාන සහර වෙලාට ඒකත් නැමං මේ ලගේ ස්කෝල කීපේකට ගිය ගහි බලපුහොම සෙල්ලම් විදුූල් ග්ඩම දෙයන්න ෑහකහොමකි න වැඩම් වහනවානි දිනලා ඒවා හදන්ද අවශ්‍යතාවයක් නෑ ඒවා හදන් වූමනාවකුත් නෑ ැ උන්කිිල්ලාවල කෑරි ගැලවිින් ඒ එෙම තත්ත්වයක්ටමයි ති පයි ඉති මං මේ ඉල්ලී මත් කරන්න ඕගොල්ලන්ගේ පාසැල්බල ඔබ මේ තත්වය වෙනස් කරන්න උත්සහ කරන්න දරුවන්ගේ ජීවිතය අපි උදුරගන්නේ දරුවන්ගේ ජීවිතය දරුවන්ගේ හැඟීම් දරුවන්ගේ අවශ්‍යතා මේම දමා අපි උදුරගන්නේ ඔය ඕයාල දෙන අධ්‍යාපනයේ දරුවන්ගේ අවශ්‍යතාවය නෙවෙයි ඒ අපේ අවශ්‍යතාවේ මතක තියාග ඒක දරුවන්ගේ අශ්‍යදාවයක්පලට පත් කරගන්නම උත්සාහ කරන්න එක දරෝතර ගනි හැබැයි දැන් කියෙන අධ්‍යාපනය කැනින්ම දෙමාපියන්ගේ අවශ්‍යතාව යහ ගුරුබවතුන්ගේ අවශ්‍යාව වෙලාමයටට මේ ගෙන ගන්න නිපාවෙලාති. වෙලාවතියන්නේ එක පැත්තකට කොටු වෙච්ච එක අන්සේකට තල්ු වෙති අධ්‍යාපනයක්තේ. හැපදාම කියන පැතිනස් කරවලින් මේ වාහදනව මේ වහදනවා පුංචිලාමයි ගැමි භග නවත්තනවා දැන් ආයි කියනවා. දොලහි ඉස්පෝල නවත්තනවා ළමයිට අවුරුදු දහස් නමවි විස්සව වනකොට ිශ්විද දැරෙන් අව්ටෙන් අඩු ප්‍රතිහස් කර ගෙනන කිලක් හෝ බලවා අපි බලගින් ඔගලන්ඩ කියනතිකදයක් කියමු අපි නගටේ ය නිසා අපි න්නම් ඊළඟ මොඩියුලේ කොටසටයාන මේකින් පස්සේ ඉවර කරනවා මේ වෙන කොට අපේ සහපාගිමීම එකසිය අනු පහක් වෙලා තියෙනවා මේක ඇත්තට මින්න ප්‍රමාණිත දන්නෑ නේද ර මේකත් අපි වයම පලාාතය අපි හදපු මොඩියුල් එකක් හරි අපි යනවා ඉරි අව් කියන පාඩමට දැන් ඉන්න ඉරිිය අව්ව ඇති වෙලාද ඉන්නේ එහෙම ඇතිනේද පෑහින් දෙගෙන ඉඳන ඇතිනිි හරි ඉරිියව් කියන පාඩම අපි මේකක් වැඩි වෙලාගන්න ඇතුව එකරන්නයම් කොහොමද දැන් වහින්ට තත්වේ කාලගන තත්ව හෙමෝ ොළන්ඟ පැත්තට යහපත්ැ ගැටුන්නේ නේද අපිට නම් පැනැම් කරන්ප ගත්නෑ හො කොහොමරිී ෝන්ඩෙ එකින් හරි සම්බන්ධ වෙනවාද ඔ හරි අප ඉක් පටි කරට ුමුහිනාම් මානසික පාඩමට එනවා ඉරියව් අපි ඉරිය අවත් කියල කියන්නේ මොහද කියල ඉගෙන ගමු මම නිවර දිරියවත් ගැනීම තිස්සල කතා කරට ඉරරි අව්වත් කියන්නේ මොකත් එරිියව්වත් කියල කියන්නේ යම්කිසි අවස්ථාවද ශරීරය පවත්වන්න ගන්න ආහාරය දම නිර දිියවත් කියනක නෙම ඉස්සල කියන්න ඉරිිය අවත් කියල කියන්නේ එදි එදා ජීවිතය විවිට ක්‍රියාකාරකම් කරන අවස්ථාවලදී ශරීරයේ පවත්වා ගන්න විදිහට අපි කියනවා ඉරියව්වා ජීවිතයේ දිනෙදාත් ආකාරකම් කරන අවස්ථාවන් විදි ශරීරයේ පවත්වා ගන්ට ආකාර අපි පාඩමකට පාඩමක් විය නොවත ෂෝට ්‍රෝට් එකක් ගණනත ගනම් හදන එතකොට ඉන්න දිහ අපි කෑම ගන්නවා එතකොට ඉන්න විදිහ අපි රැස්සීමක ඉන්නවා එතකොට ඉන්න විදිහ ඒද ඒ වගේින් විදිේ අවස්ථාවන් වලදි අපි ඉන්න විදිහ වෙනස් එන්න විිවිධ ආකාර වලට තමයි අපි කියන්නේ ඉරියව් කියලා ොට නිවැනි දරියව්වක් කියල කියන්නේ තබ එක තොකට එදිනෙදා ජීවිතය විධසේ ආකාරකම් කරනට ශරීරය පවත්වා ගන්න ආකාරයට ඉරියව්වක් කියනවා තොකොට නිවැනි දේරියව්වක් කියල කියන්නේ යම්කිසි අවස්ථාවග ශරීරයේ පවත්වා ගන්නම් නිවැර දි ආකා න විධ අවස්ථාවන්වෙලදී ඒ ආකාරකම් කරන වෙලා වෙදිී චරීරයේ නිවරපු පවත්වා ගන්න පුළුවන් අපිට නැතැයි නිවැරද පවත්වා ගැනීමට අපි කියනවා නිවැරදි රියව්වක් කිය මේක සරලයි උබලන්ට මතක තියා ගන්න පුොළුවන්. යම් කිසි අවස්ථාව ශරීරයේ පවත්වාගන්නා නිවැරදි ආකාරයට අපි කියේවා නිවරදිී රියවක් කියලා මේක ගොඩාක් නිර්මචන තියෙන ඒවාපිට අවශචනය ලොකුවට නමුත් ඕක ශරලව මතක තියාගන්න එ නිවැර දිරියක් හැම වෙලාවිම අපි පාත්ව ගන්න ඕනෙ ඒ පවත්ව ගන්නකොට අපි සැලකිලිමත් එන්න ඕන කරුණු මොනොවද එඩිනිදා කටයුතු කිරීමේදී හිස හඳ අත්ෂහ පාද එකන එකට ගැලපෙන ආකාරයට තබා ගැනීම කළන්න ඕනෙ දපි නිවරදිද ගැනීම නිවැරදි හිට ගැනීමේ ගැන පුරඩ්ඩක් කතා කරන පස්සට එ දෙෙදා ඕලම කටයුක්තා කරනකොට හිස කඳ සහත්හ මේකන අපේ බොඩි එකනය දෙන ශරීරයකයන් මේ මේ එතකොට ඒ කරන ක්‍රියාකාරත්තට ගැලපෙන විදිහට හිස්ස කඳ සහ අත්පා එකනෙකට සම්බන්ධ වෙන විදිහයට ගැලපෙන විදියට දියාගන්න උත්සහ කරන්න ඔොනේ කැනෙ අපි යම ගන්නවා තල්ලු කරනවා නේද වාඩි වෙලා ඉන්නවා හිතගෙන ඉන්නවා දෙ විධ අවස්ථාවන් තියෙනවා හැබ වෙලා හිස්ස කඳ අත්පා යට ගලපෙන විදියට පවත්ත ගන්න ඕනේ එඟට යම්ගි දිරියාව පාත්වා ගැනීමේදී ශරීරයට අවබ ශක්තියක් වැෑවෙන ආකාරයටතු ශරීරයේ මාශපේචි හා අනිකුත් කොටස්ලට අව් පීටනයක් දැන ආකාරයට පවත්වා ගතයුතු ඇතකොට ඔන්න ඕක හොඳට මතකතියාගන්න ඕනේ යම්ග දිරියාවක්කු පාත්ව ගන්න කොට අවබ ශක්තියක් වැෑවෙන්ද ඕන මගේම ඒ ඉරියෝව පවත්වා ගන්නකට චරීරය මාශිපේසිවලටවත් අ්‍යන්තර අේ අවට පීනෙනයක් ලැබින්ද බෑ ඒවට සැප පහසුප සැලසෙන්න්න ඕනේ නිවැර දි විදිහයට අපිරියෝ පවත්ව ගන්ත දැ සමාර මේ මට මතකයි මේ ජපාන ඉදලාපු මේ තැර අදේ අපි එන කාන්තාව ඉන්නවා අපි මේ කාන්තාවමුඩ ගෙහුණු මෙයා එක තරයක් අපෙන් අහනවා ංහල මිනිස්ුවයි කතා කරනකොට මේ ඔච්චර ශක්තිය වැය කරන්න කෙල හෝවා අපි මටත් ඒපවා එකත පාට එක හිතාගන්න බැර වුණක් ඇයි ඕගොලු කතා කරනට මෙසිංහලය මේ වැඩටිපුරු ශක්තිය වැය කරන්න කියලා ඊට පසි මංග හෝ ඇයි ඒෙම කියනෙලිප තායා කියනවා ඒගොලු දැ බලනු ජපානය කතා කරනකොට ශරීවය රිජුව තියාගෙන හොන්ද හරියට කැෙනින් තියාගෙන කට විතර හිලාල පාචිර අත පයි නැයිද යයා කිය න ඔගුළු කතා කරනුට කටින් විතරන්න මේ අත පයිනුත් කතා කරනවා නෑ බන්ද මදද මේ කරුට ඔහු ස්තහ ැතිවුණ මගේි තපයි වැඩ කරන්න ඒ ඒක තුට මොක්සේවෙන්නේ අනවශ්‍ය ශක්තියක්ක තියන ශාරීරයේ චාලනය කරන්න ඒ අනවශ්‍ය ශක්තිය ක අපිවැයි කරන්න ඒ සමහරු ඇවිදි නොකොට අතපය හතර අනවශ්‍ය විදිහයට යනය කර අනවශ්‍ය විදියට රද අපි ඇවි දිනවා කියන ොයින් හතරන වැඩ කරන්න ඕනි උපපුලයි පාද දෙක ඉදිරියට හා පත්ගක ජලනය වෙන්න්නවන උරහිසිෙන් දෙයක්ත් දෙපැසතු තලනයෙන්න්නවා ඕකනේ ඇවිදිෙනවා කියන්න අපි අනිශරයකොටත් නිශ්චලව කියෙන ඒ අනවශ්‍ය තලනයක් අවශ්‍යනෑ හැබැයි අපි ඇවිදිනකොට ොහොමද බලන්නු අත් දෙකයි කකහු දෙක ඇවිතර වැඩ කරනි කියෙන බාන්න ඔොළුව කොච්චර ොලනොද පදනවාද අපි ඇවිදිනකොට එහාට මෙහට කොච්චර ඇවිදිනවාද මේ සිික්සට් මේයන් හගක් කෙලා එතකොට මෙහෙම ආනවා කියන්නේ අනවශ්‍ය ශක්තියවයවීම විතරන්න වෙයි චරරයේ අනය මාශපේෂී වලට අනවශ්‍ය පීලන අදන් අපි තීඩාවෙෙදිනම් දුවන ළමේ කියේනව අපි අනිවාරෙන් දුවනකොට සහර නමයි ඔුුව හොල්ල හොල් දන අපිදැකලද හො දැකලා ඇති. දුවනකොට ඔළුුව හොල්ල හොල් අනවශ්‍ය විදියට මේ ශරීරේ තාය කර කර දුවන් අපොට අනවශ්‍යදක්්‍ය මේ වන්නවත්තන් ොනි දැන් තේඩග හෝරෙක්නම් ඒ අඩු පඩු හදනු. බලන්නු කාල්ලු ස්ලා බෙන් ස්ලහම දුවඩ ්‍රීඩක් බලන්නක ස්කාදේ මේ මේ කාරම අපි කවන්දය කියන කොටස මේගැන පප්පුේ මේතිීන ශරීරේ එන්න දක් පමේතියන කොට හෙල් එෙන්නනෑ සමහර වෙලාට අත්කයි කකුල් දෙකයි මැශීන් එකක් වගේ වැඩ ශක්තිය බදම යිදියට එගුල පරිස් සංගරගන්නවා තමන්ගේ ඉරරිියඔව් පවත් වග නැට තමන්ගේ තරගෙ පවත්ව වගෙන අනට අපි තුස්සහ කරන්න ඕේ ඒ අම්යම් ඉරිියව්වලදී මේ අවම ශක්තියක් නැවැනිිදිහට එක කරන්න එරියවමු පවත්වා ගැනීමේදී අපගේ ශරරෙක් හොඳු වැට පෙළ ප්‍රධාන අංගයක් ව අපේ බැලස් එකතියා න කොඳ වැට පෙන සුසුන්නාව ආත්ශිතව කොටසන සම්ම බරතාව රැකෙන පරිදි කොඳු වැට පෙනෙහි දෙපසත තමාන ලෙස බරද ැදීමඉතා වැදගත්තේ ඒ විධ ඉරියව් කරනකොට හොඳදු ඇයට පෙළ දෙපසට ශමාන විදිහට බර පෙදිල යන විදිහට තමන් ඉරියව්ව සකස් කර ගන්නන ම පොඩිකාලී දම් හදා ගන්නුවන කොහොමද හදන්න කියලා මම ඒනකට කතා කරම මෙට නිවරදිී පිරියෝ පවත්ත ගත්තහම තියෙන වාසි ශරීරයට වෙහෙසාටුයි අනවාශ්‍ය දෙෙස සක්තිය වැය වෙන්නේ අප අරත් නිදිත් කිව්යි අපහසුතා අවුමයි චරීරයට වෙන අපහසුතා අවුමයි අනමස් විදිර් ශක්තිය වැවෙෙන්න්නේ විහිසාඩුයි අස්තිහා පේෂිබලට අනවශ්‍ය පීඩනයක් ඇති වෙන්නේ නෑ හොඳු වැඩ පෙළලා ආද ශරීරයනු කපුත්තාව අවාන්සිතව ඇතිවන ආබාද ඉතා අඩුයි අස්්‍යහා පේෂී අතර සගබරතාවේ යුක්තව තියාගන්න කොඩුවන් අනිතකගතම ආකර්ශවණිය පෙරුුණු අපි ගියවත් ළමයිට උගන්න ලව එ පාඩක් උතේ මේක හොඳයි වෙහෙස අඩුේ අනමස්සිංචයට ශක්තියහය වෙන්න එතකොට මේ ඔයාගේ අවයවවලට වන්නෙන හානි අඩ යහම කිවත් ලාමය කරයිද. හැබැයි මේ වචන කිවත්නම් ඕක කරයි මොකොද නමයි යාසයි ලස්වනටින් ඕගල්ලන්ට පුඩුවන් නමාගේරෙියව හදනොකොඳම ප්‍රවාාක්්‍යය තමයි මෙතරන ආකර්ශණය පෙනු මාක් ඇද ස්මාර්ට්න පි මයිටක කියන්නුව නිවැර විදියට පුත්සේ ඇවිද්දෝ නිවැරවිදියට ඉන්දගරන හිටියෝ නිවරදි දෙඩ හි ගත්තොත් ඔයා හරි ස්මාට් ඔයා හරි ලස්සන ආකර්ශනීයවා හරි කඩවස ගැල් ලොමයිටන් මේක කියල දෙන්න පුළ ඔයා ලස්සන වෙන්නේ ඔයා ආකර්ශනීය වෙන්නේ ඔගේ ඔයාගේ ඒී ඇවරිං අපේ ඔයාගේ නිවරදි ඔයා නිරදි ලස්සට මිහම මේ ඇවිදිනකොට ඒ දිියට හැසිරෙනකොට තමයි කෙනෙක්කේ හැ යන්න්නවාටට ඔයා ආසනං ඔයා දිහා හැමෝම හැරිර බලවාන එම බලව ගන්න කැමතිනා ඔයාට තියෙනෙ එක මදේ තමයි මොකක්ද නිවර දිවිදියට තමන්ගේ රියව් පවත මේ මෙන්න මේ තැන් තමයි ළමයිගේ ඕගොල්ල අපි කියනවානේ ළමයිගේ හා ඔලු මොලටට හිිසට කතා කරන්න ඕනි පපූට නැට හදවට කතා කරන්න ඕනේ අතපය වලට කතා කරන්න මනිි කියලා ස්තරලලාම හි ඔල්ුුව මට කතා කරන්න දැු මදෙන්න්න මෙන්න මේවා තමයි නිවරදි රිය් කියන්නේ මේවා නිරදිරියාවෝ ඇතු නහම වේෙන ලාබ මේවා මේ ගැටලු මේම කියරදුට ඔොන්න මොලේ හැදෙනවා වම් පැතා මේක නිර දිරයෝ කියන්න මේක ඔන්න නිර්තින පාඩන් කර ගත්ත ආවාසිදායගතතාත් පාඩන් කරග හෙමහිීමම කරා එතරරි ඉර කරඩපා මේක කුසනතාවර පුු තාවය පෝඩ් පත් කරන්නටලාමයට නිවැරදිව ඇවිදි නැත නිරදි ඇදි හ කියලන්න තොමට ඒක කරන්ඩනම් එතැදලාම අප යොමු කරවන්නනමය ප්‍රේශ කරන්නන අපි ආේදට ස්තනම් හදමතට කතා කරන්න ඕනේ හදවදට කතා කරන්න කොහොද පුතේ ඔයා ලස්සන ලාමක් වනවා හොඳ තරමයක් ම හොඳ රම කෙන්න්නනවා ආර්ශණය වෙන්න ඕනේ ආකාර්ශනය වෙන්න නම් ඔයාගේ ඉරිියවතමයියංක එක හරියට ඇවිදින්න හරියට කතා කරන්න හරියට ඉඳගන්න මෙන්නමව කියලද දෙන්නනොල එතකොටොයිතුුන හරි ඒමනැතු අර්ථික තරක්ව පොතල් විභාගි කියහි ියලන උට ඇවිදගන්න දෑහරි. ාගට ගිහිල ඒකක් ගනීඊට ඇවිද ගන්න බෑ අර අවයි කපටිකේ මන පැත්ත තමයි මේ වැර දිරියව නිසා ඇතිවෙන හානිකරතත්වයන් කියෙනෙක ගත්තො පේශෂ වලාස්තුවල සන්දවෙලා බාදය ඇතිවෙනවා අනතුරුවට භාජනය වීම වැඩීම නමුග දනශ ම ර ළම යන්නේ මේ ක්ෂම ගැන් ම වගේ පිරමි ම ද යන් එ මේ ෑනු පිමි අඳරගන්න ැරි ත්යක තමයි රට පරිවර්තන වෙලා තියෙන්නේ ළමයිගේ ඉන්න තියෙන තැන දන්න ඇවි දින හැට දන්න තමන් ජෑන නිීද පිටිමිද කියනක දන්නේ නෑ හෙම තත්වයක්සයන්නේ ඉතින්ට මේ වගේ තත්ත්වයන්තුළ අනතුරුවෝට භාජනයවීම වැඩි ආබාධය ඇතිවෙන එක වැඩි වැරති දේවල් දිගෙන්දි කරම කරහමඒවයි මිදන්න තියෙන අවස්ථාවත් අඩු කාර්යක්ක්ෂ මතාව යහා පලදා හිතාවේ අඩුයි මේක කතා කරෙනහොට ප්‍රායෝගිකව පාසැල් පදධතිය තුළ තියෙන ගැටළු පැක්සරට අපි කොට්ටක් අවධානය යොමු කරන්න නනේ එකක් තමයි බලන්න්නකෝ ඔයාලගේ පාසැල්වන දරුව ගෙනන බෑතිගේ කොලිතිය කොයි වගේ කියලා ය අපි කියේ නෝ සෞඛ්‍යා රශ්චිතව බැෑක්් හත් නිර්මාණය කරනු සමමාරිස්කෝල ස්කෝලොල බැජ්ජි එක ගහල්ලලායි ස්කෝලි පාටි බැග් එක හදලා තියෙනවා නම්මුත් ඒක සෞඛ්‍යා රක්ෂිත නෑ ඒ සෞඛ්‍යා රක්ෂිත නෑ අර පිටු පොන්ද ප්‍රදේශයට දැනෙන අර බර ප්‍රමාණය වැඩි ලොකු බර ප්‍රමාණයක් ඒකතර පිට කියන මේ ලොකු ප්‍රශේෂ්ට පලයක් එක බය පීනනය බෙදිලා යන්නේ නෑ පුංචි බෑ පටි තම ඉදාලා තියෙන උරහිත්සට ඒක මාශ පෙන්සිලට ලොකුවට එක දරාගන්න බෑතුම් චේබෙල්ට එකක් දාලාතයෙන් එතකොට නමයි හතට පහට නෑමට අතමයි බෑකි ගරයිය තකොට මේ විේ දිගින්න්දිරිකටම ගියොත්තෙම මේ මයික කොන් හෙලි කරන්න වෙන්න අනිතක තමයි ඔය ළමයි ඔබෑග අරංගිල දයාාගන්නකහ පුටුවපිටි බස්සේ පුටුවැෑඩියක් හමාරයි බෑගකට අඩියයි කොල්ලා අඟල් හයකි එල්නිිලයින ස්කෝල පීරඩටක් ීට පෙන්ෙත් නෑ ලමයාා බොහම මමාවරුම් ඉස්තරහා තියන මේතට අත් දෙකම තියාගෙන එල් ඉලා තමයි ඉන්න දෑ මට පාසරටගෙන මට පන්තියක්ක ගන්ඩන්න්නඩ හමුමට ම ස්ත ලම කියන්න පුතේ හරියට ඉඳගන්ද පපුතේ හරයට ඉදගන්න ඔයි බෑගික ඔන්නම් පොඩ්දක් පැත්තකින් තියන්න කියලා නැත වෙන ැකින් කියයල ඔයාට ඕන ික විතරස් ඟටග තවත් එකක් තමයි ළමයි වැඩිවට පත්තෙනවත් එක්ක අතපය කෑනෙක් මාර්ශපේෂී අස්තිී ඒ වර්ධනයක් දික්වෙනවා එක පහ පන්තිවලට ගැලපෙන පුටු දේෂ්ටික හය කොලා හහින්ද හයසිටිය කොළහ දහතුුණ දක් මයිට හරිියන්න්න මම දැකන දින තාම හතේ හටේ පන්තිවල අමයිනුත් ඉඳගෙන ඉන්නේ එක සිට පහ දක්වා පන්තුුල ඉඳගත්තු දේස්පුතුවල ඒ නමයි ඉන්න හර හට කකු දෙක දික් කරන්න බෑ පුට පොළ විඳලා ආඩි හමාරද දෙකක් කුසතියෙන්නේ ඒකර පුංචි දරුවන්ට කමන්නය නමුත් දරවාගේ යොව්නට ප්‍රචතති ජරුවන්ට මෙම ගැලපෙනවාද. විදුහල්පතිවරු ඇති මෙතන සමහර විට. විදුහල්පතිවේවරු වෙන්න ඉන්නයි විදවල්පතිවරුණ මේ වෙන්න ඉන්න අ ඇති ඔබ තුමා නියෝද විදුදල්පතිවරු ඇති සහරිවිට වැඩ බලන විදුහල්පතිවරුම ඉන්න පුඩු අමේ ඩසහ මේ වෙනස් කරන්න ඔබ ආංශප්‍රධාන වෙන්න පුොඩුවක්. මේවා දෙමපපියෝව ගන්නලා දෙමාපයන්න මෙවා කියල දෙන්න. දෙම ප අන මෙවා තේරෙන්න ඒ ගොල්වන්ට මේ කිය දුුණ මේක ගැටලුවන් මේ ඔයාගේ දරුවට මේ පුට ඉඳගනීම හොඳන මේ මගේ මේ වැඩ ම ද ු මේ ළමයගේ පාද හරික රලය කරන්න ැරි වෙන හරි ඇැවිදගන්න බැරිවෙනවාට මේ ලමට පු දෙක් නම පුක් හ දද මේවට ඉන්ද උනේ අපි මෙව ටායයෝගික කරන්න ඕනේ පා සැලතුද සමහරවෙලාට මයි ග දෙක් කකුෙකුට තමයි දෙෙස්සක තිී ඒ එක උස නෑ ළමයා දෙෙස ගැටින් කකුුණ පුුව දෙසකට මක කු කූ මෙවා දකින්නෑ ඩුවුර ගිහිල්ල ඒ පීර දටම හගන්නලු තිෙනවා සර්ධනයතුව අර ළමයා බිඳිල දුක දේරන්නේ බේක පුදම වැඩ දෑ අතන අර මාරයේ එලියේ පන්ති කාමර තියෙනනෑ ගස් ට හදට නිදහස් තැන් තියෙනවා අර පන්ති කාමරදය ඉර වෙලා කකරු මේ සිික් සැක්තියාගෙන ළමට හගන්න නේ එක්කයන්න කොය ළමට එලියට අර ගහක් කොළක් කාමට ටි පැට ති ටුග ර ොට පුතු හර කපටි ත් ගෙන ගත පා අර වේදනාාවෙන් තිිකක් මනිදෙන්නේෙ තෑ තැ අපේ එහෙම හිමීතන්නේ අපිට නිර්මාණ ශීවීනය ති මේවා අපිට හැම දේම එක පාරටකු කැරගන්න බෑ අපික් කවදාවත් දියුණු වේදරටක්න වේදී අප අම්මල අපප්චිලත්තුව දෙවුණු වෙමින් පවතිීන ටක් කියලා අපච්චිලාගේ අපපච්චිලත් තේම කිව්වාද අපිත් කියවා පොඩිරු හැයි කියන කදාවත් හැදෙන් නැති රටක් කිය ඉරියෝ ප්‍රධාර් වශය කොටත් දෙක්කට බෙදන්න පුළුවන් ස්ටිතික ඉරියව සහ ගති කිරියව ස්තිික රියව් කියලා කියන්නේ ශලනයක් රහිත ඉරියව් කියන අදහස එක තැන ඉඳලා කරන ඉරා ස්ිතිික එක තැන සිට කරන ඉරියාව ගතික ඉරියව් කියලා කියන්නේ සලනයක් ශහිතයි යක් හිත ඉරියව ස්තිති කිරියාව කියන්නේ එක තැනඇත චලනයක් රහිත ඉරියාව ගති කිරියාවෝ කියල කියන්නේ තරනයක් ශහිතර කිරියාව ආය අපි ඉස්තතිති කිරියාව් කහිපයක් බලමු මෙන්න ස්තිිතික ඉරියාව සීරුවෙන් සිටීම පහායිගාවට ඉඳ ගැනීම වැතිරීම ්‍රීඩා වි විස්තිති කිරියෝ අපි පවත් ගන්න අවස්ථාති හිට ගන්නවා කියන එක අපිදැ සීරුවෙන් ඉන්නවා ඟට පහසුවෙන් ඉන්නවා සිත්සේ ඉන්නවයි සිට ගැනීමේ අවස්ථා තුනායි තීරුවෙන් පහසුවෙන් සිිත්සේ ඔය එරියල් තුන වාපි කතා කරන්න ස්තිතික රිය් විතිහෙන දෙක ඉඳගන්නවා තුන වැතිරීම හතර ගීඩාවේ ස්්‍රිතික අවස්ථාව පෙන්න්නන් ඩෝඩ අවස්ථා තින වෙතන උදාහරණය දාලා තිනවා දාවන තරගාආරම්භේදී වෙන් අවස්ථාවේදී ස්ත්‍රිතිකයි ශරීරය හොළොවන්න වනවන්නඩ බෑ එහෙම වැනවෝත්ීම තරගෙනු තිවත් කරනු එතකොට මේ හැන්ට ටන් ගානුව කියන අපි ජිම්නාශටි ප්‍රීඩාවේ අදකින් හිටගැන කඳ උන්ඩට පීටෝන ආකාරයක්ක්තන ඒවෙලාවෙත් නිශ්චිතව පෙන්න්න ඕනේ ඒකත් ඉස්්චිතික අවස්ථාවක් යගුලියේ දැම්මට පස්සේ යගුලිය දාල්ලා බිම වැටෙනකා ඉන්ටල පට්ටා තිරි අවූ අවස්ථාවේදීත් ඔහු නිෂ්චලව ඒ ්‍රීඩාපිතිය තුළ ඉන්දඕනෙ ඒකත් අපි ස්තිිතික අවස්ථාවක් විදිට සරකුණයි වගේ ස්තික අවස්ථාව කී පපයක්ත්තමයි එ දා තියෙන ොඩි සිතික රිය මනද ක ැහවොත් හිත ගැීම ඉඳ ගැනීම ඇතිරීම සහ ටීඩාවේ යම් යම් අවස්ථම් ඒ වගන අපි පොඩිින් තිිකක් කතා කරගෙනයම් හිිට ගන්න විදමිය ංචි දරුවයක ඉන්නවා පුංචි දරුවක රූප සටහන කෝගුල දකින්නේ බලන්න මේ දරුවගේ නිවැරදි හිටගැනීමේ තියෙන ලක්ෂන් නිවැරදි හිත ගැනීමට ලක්ෂන් හිස්ස පොද ඇයට පෙළ ත්‍රජුව තියාගෙන ඉන්න ලින් තියාගෙන ඉන්නවා කන උරහිත වැළමිට උකුල වලු වලු කර දැ උගුලට පේනවාන උරහිස උකුල වැලමිට සහ වලලු කර කියන ස්ථාන යාකරමි රේකාවක් කැන්දෝ හොඳ රක්්සන සිරස් ශ්‍රේකාවක් කඳන්න පොළොුවයි ගැනෙත් සිරස්තරයක පිහිටව වගෙන ඉන්දෝඩ් එක තමයි හරේකන එක කොඳු වැට පෙළ දෙපැසට සම බරව බර ෙදදිල යන විදිහට තමයි මේ ඉන්න අධෙක රෙහිතන් ිහිල්ලො පහලට එල්ලා වැටෙනවා පාද දෙක වී අකුරේ හැඩේට තියෙනවා අ යම් දුරක් පලාල් කර ඇංගිලි ප්‍රදේශෙන් ඇත් දෙක කැෙනනින් බලාගෙන නවා නිකටඔබ තමන් ගේස්මර්ටමින් අවශ්‍යපමමාට ඔස්ස වගෙනින් න්නවා අපපො ස්සරහදාන මේක තමයි නිවැරදි හිට ගැනී බල්ධන පාදිරිික මදක් ඇත් කර ශර රෙ බාර සමතුලිටතු බෙද ය අන්දමට යාගෙන ඉන්නොද පුංජි පන්තිවල දරුවහෙම ෝ ැසීමීට ගෙන නොකට පුතේ කරයට හිට ගන්න කොහොමද කියර පෙන්නන්න කියල දෙ මෙන ඉන්ද ගන්න විදිිය ඇැබැ මේගේ පුට නන්න්නෑ හු ගක් වෙලාට පාසැල් වල අම්බරලා නවල ඉස්සරහට පස්සට නවල හෙම තියෙන්නුගක්කේවා යි කුටුවක්ගේඉන්ද ගන්න විදිිය බලන් ඉදිරි පස පෙන්ෙනුම සහ පැති පෙනුම දාලාතියේනවා එත නදීත් හිස්ස රා කුල්ල සිරස් ්‍රේකාාවක පිහිටන්නොනෙද හිස්ස උරහිස උකුල කෙලින් රේකාවක් යන්දොත් මේක හොඳ රිජ සිරස් ශ්‍රේකාවක් තමයිත් අඳන්න පුළුවගේෙන්න්නෙම හොඳ සිරස් කලේක පීටල තියෙනවා කද පිටු පස කොටස කුටු ඇන්ද මත හොඳට පැතලිව තියෙනවා පිටු පසකොටස බලන්න හොඳට හේතු වෙලා තරරිරේ පිටු පලස කොට ත රජුව තියාගෙන ඉන්නවා දැත් කලවා මත පහිටලයා තියෙනවා නිදහසේ එතකම දානහිස් පහසුවෙන් නමාගෙන නවා දෙප තුල් හොඳින් පොළව ඉස්්පර්ශ කරගෙන තියෙනවා කකුල් දෙකේ පත මේ පැතලි බොලව හොදට ඉස්පර්ශ තිෙන ඇඟිරිි වලින්වත් විරුුවෙන්වත් නෙමෙයි හොඳට පොළොවෙ තියෙන තියෙනෙකුල් දෙක ශරීරයේ බර තට්ටම් මත රදා තියෙනවා පසකට බර වෙන්න නෙමෙයි සම බර විදිහයට තොකට මේකත්න් දරුවන්ට අපිට හරියට ඉඳගන්න විදිහ කියලා දෙන්න පුළුවන් ඉඳගන්න විී වැරදිී ස්‍රහ හරි අපි නිතර ඉඳගන්න ඉන්දගෙන යම්යම් දේවල් කරන විදිවලයි තමයි නිතර මේ අපි දක්සලා තියෙන්ෙන්නේ බලන්න පුතුුවක නිරදිව වාඩි වෙලා පොතක් කියවන ඕන අප කොහොමද කියවන්න ඕනේ හරි ලකුණ දාලා තියෙන විදිහ බලන්න හොඳට හිස්ස උර උකුල සිරස්තලේක තියෙනෝ පාර දෙකහොදින් කොව ෂ් පර්ශ කලතිනො ෑත භාවිතයට නොගන්නාද අත විිහිල උර මේ කකුල මත තියනු නේද නිවැරදි ක්‍රම ඉළකට කේ කැරුමගේ තේඩ අවලේ දෙනවා අපි දකිනවා එතකොට කොහොම නිවරදිව ඉන්නේ ඉලකට ටුවේ වාඩිරලා යමත් ලියනවා වන මේසයක් භාවිත කරන සමට දැනුත්තොම මේ විට වාඩවෙලා ඇති එතකොට කොහොමද නිවරදිව ඉන්නේ පින්තුුරටික්ස්තමයි දාලතයේ නො එතකොට ඉඳගන්න විදි කීපය ගැන මේක අපි අටේ පන්තිය පොතේ අපි උගන්නනවා ඉඳගන්න වි ආකාර ගැන මේ අගල්ලට ලොකුවට ඕන්නේ නමුත් අපි දැනානිින්ව පුටුව ඉදගන්න විදිිය පාද දිගහැර ඉඳගැනීම අකුස් සිඳුම අපි මෙහෙම වාඩි වෙන අවස්ථා තියෙනවා හතර දෙදන මත ඉඳුම මේකරම් කොඳටම පුුරුදු ඇතිම අපත් දී අපිදරුවන්ට දෙන්න දඩුවමක් එතකොට මට මෙන්න මේ කාරණාව මෙතනි දෝගලට මතක් කරන්න ඕනේ මෙන්න මේ දඩුවම දරුවන්ට දෙන්න පාකි අපි බහු ලොව දෙන්න මේ දේ තමයි නමුත් මේ ඉරියව්ගේ වැඩිවෙලා දරූතියන් මොහොඳනෑ දනිස්වරට ඩැමේච් වෙනවා චරීරෙ ඉහලබර සියල්ල දනිස් සන්දයේ පොළොවට යන්නේ පොවට කොකොට ඔබට දඩුවමත් දෙන්න ඕන නම් ඔවබට විධ ක්‍රමවේද තියෙනවා ස මේ ක්‍රමයට යන්න එප ඔබ මේ ක්‍රමේයට හිතව අතන්තිමට දුව මෙන්න මේ පස්සෙනීරීිය විදිහිරදම අවසාන ඉන්නේ විඩුබ මතට එනවායේ එන්නේ ඇයි අර දෙදනවත ඉදුම්ම තුළ ඉන්න බැහැ වැඩි වෙලාවාක් ඉන්න බෑ හ අනිවාර්රෙන් මේ අඩට පස්සෙනන එක විදිහට වළුබ මත ඉඳම කියන අවස්ථාවටය නවා මේ වෙලාට බට මංකොහොම දාන ගැසේ කෙලිින් හිටන්ගේලා ගහලා ආයි නැගිත්ට වන්නේපා මුොකළ මේ දරුවට දිු කාලේන අආාජිතත්වය නැතින්ට පුළුවන්ගේඒ දඩුවම තුළින්ම එතකොට ආසන ගත හිඳම අපි දන්නවා අපපි භාවනනා කරන අවස්ථාවලකි ඒවගේ අවස්ථාවලදිී පාවිච්ච කරන ියව්වා එතකොට ඉඳ ගැනීම හිට ගැනීම කිව් අපිද අනිත් ස්තිති කිරියව්වට යනවා වැතිරීම කියන එක වැතිරීම පාවිච්චි කරන අවස්ථාගානක්තින නින්දාගන්න වෙලාවට රෝගී අවස්ථාවක අනුතුරකදී විවේකන්න ඕනු උන හම අපි වැැතිරීම සිද්ධ වෙනවා උදුකුරුවවා මොුණුන් අතර වමට සහ දකුණු වැලට වැතිරීම සිදු කරනවා නිරද වැතිරෙන විට උඩුකුරුව ෝ වංගරාද දක්ුණ වැලට ඇැතරීම කළ යුතුයි ඔබ හිතන්නේ නිතා ගන්න හොඳ ඔයි ඇලයට නිදා ගැනීමද ටට ඇයි ඒවං ඇලයට නිදා ගැනීම හොදයි කියන් හර දෙවස්තුවට ලේ ගවන් කිරීම පහසු කරවන ඉරියාවවා ඒකට එක ගැවෙනවද දැ අලුක්නට කියන වං ඇටයට නෙවෙයි දකුඩු ඇලට නිදා ගැටක ගොද බං පැත්තට බරවතම දෙවස්තුතියෙන්නේ බංඇලේට නිදාගත්තහම ශරීරයේ බරත් එක්ක පීඩනේ වැඩි වෙන්න පුළුවන් ඒ නිසා ඩැන් කියනවා දකුණු වැලේට නිදාගන්නකිට හරි මේ වැැත්තිරම් කී පැපතිෙන උඩුකුරුවෝ ඇතිරීම මුනින් අත්තට වැතිරීම බම් සහ දකුණු වැලට වැතිරීම සහ අකුස් ඇතිරීම පෙන මේ අකුස් ඇතිරීම නම් ඔය හදිසි අවස්ථාවක අනුතුරකිදි වගේ වෙන්න පුුව නමුත් මේ විදියට දරුවෝ වැතිරෙනනම් මෙවැනි වැරදි කරන්න ගෙවල්ලොල දරුව අ අපුසිියිට වැතිරීමෙන දරුවන් දැකරතිීම ඒ හින්න මෙ හදන්න ඕ ඔවන වැතිරීමේදදි වෙන්න ඕන දේවල්ක දෙනවා මෙ ගෞඩ කියන්නේ වැතිරීමදේ ස්වර්සන භාර්ගයට අවිහිරතා ඇති නොවිය යුතුයි එහෙ මනංවෙෙන් නෝවන එකක් තමයි අපේ ශරීරයේස්වභාවික වක්්‍ර තියෙනු අපි ඉප දෙනකොට වක්්‍ර දෙකයි තියන්නේ එක වක්වයක් තමයි මේ බෙල්ල ගාවින් එක වක්වයක් තියෙන අනිත් එක බොහොම එකම මේ මේකක් විදිෙන තමයි තියෙන වක්්‍ර දෙකයිති හැබැයි අපි මේ ලෝකට බිහි වෙලා අපිකමක්්‍ර මේ මර්දයන වෙනකට මේ ස්වභාවික වක්්‍ර ගණනාවක් බොට පත් වෙන බෙල්ල ගාව තියෙනවා එතකොට මේ උකුලේ තියෙනවා මේ ගෞට මේ ධන හිත ගාව තියෙනවා ඒ ගෞට අපි මේ වලලු කරට යටින් තියනවා මේ ස්වභාවික වක්්‍රයක් මේශාරීරය තොකොට අපි අපේ පහසුව සඳහා අපේ සුව පහසුව සඳහා උපකරණ ගන්නවනේ මෙට්‍රස් සහෙම ගන්නවවා ඩන් ගන්නවනේ එතකොට නිදා ගනිද්දී මෙන්න මේ ස්වභාවික වක්ක වලට හානියක් නොවනසේ පාවිච්චි කරන්න පුළුවන් ඇදක් සහමමට්ටයක් පාවිච්චි කරන්න සැප පහසුවට කියලා සමහරය ගන්නවා ඒක ඇඳට නැක්් ගහම අඟල් හයක් පෝ හතක් කෙලිම්බ යටටය නැද්ග ගමන් කෙලින්ම යටට යනවා ඊට පස්සයා එක වක්්‍රයයි ස්වභාවික වක්කර කතන්දරයක් නෑ තන් එතකොට ශරීරයේ රදිිණ සංසන කියාවලට අභ්‍යඇතරති ආකාරරිත්වයට මේක ලොකු බාදාව ඒ නිසා ඔබ සැප පහසුව කියලා ශරීරයට අහිත කර ර මේ බඩු බාන්ට භාවිතයෙන් ඇත්තේ දැපි කොන්ද යමාරුව අහරරි ගොන හරි හැදිලලාරඒ හොස් පිල් එකකට හරි ගෙහාහම මොකක්ද ඉස්ලාමක කියන්. එක්කෝ ලෑලිිය අදක නිදාගන්නකෙන එකො බිමනිදාගන්න කියන නේද එක දෙන්නේ ඇයි අන්නාරු ස්වභාවික වක්්‍ර වලට හානියක් වෙන්නේ නැහැ. ප්‍රමරුට බිමනිදා ගන්න දැහැ එක වෙන ප්‍රශ්ටයක් එහෙම උනතෝගලන්න පුළුවන් ගොඩක් අර කුෂන් නැති ගොඩාක්ග යටතේ ගිලෙන්නේ නැති. ැ ගොඩක් කුෂන් නොකරපු මැට්ට එකකක් පාවිච්ච කකර. ඒක තාවකාලිකෝට සවදායක වුණාට ඔබට දිු කාලිනව ආබාධ තත්වයක් ඇතිවීමට මුල්වෙන්න පුළුවන්. ඇද සමාහරයාට ඒ අදංවල නිදාගන උදේ ැගිටි ොට ඇඟ වේදනාවයි. ඇයි මේ මාශපේෂීවලට මේ පදධතිවල නිවැරදිව පවතින්නට අවස්ථාවක් නෑ ඒ උපකරණය තුළ. මේක පුංචිකාලින්දන් දරුවන්ට වුණත් නෑ අවශ්‍යල ඉදිහට මේ පුෂන් කරපු ඇදන්වල ඒ වගේ වගේ පොටිලීවල මේ කොට්ට ඒ වගේ පාර්්චි කරන කොට මේ ස්වභාදක වක්ව ගැන ඔබ හොඳ අවධානකින් කටයුතු කරන්න. එකට නිවැරද ඇතිරීම වාසි වෙහෙසාඩුයි අනවසි විදියට ශක්තියවැයවෙන්නෑ කායික අපප හසුතාවයක් නෑ අර කියපු අභ්‍යන්තර පද්ධතින්ගරට අනවශ්‍ය පීඩාවක් වෙන්නේ නැහැ එතකොට ඒ වගේ අනවශ්‍යය දෝෂ බේදනා ඇති වෙන්න නෑ සුවභන ින් දක්කතින් පහුවදා හොඳට වැට යන්න පුළුව හැබැයි අප ීවේ කියන පෙන්න්න හොඳ ිෙනනෑදක නිදාගත්තොත් මයි පහෝදාදට හොඳට නැගට ඉන්න පුලුවන් කිය තඒ හින්ට මාධ්‍ය දෙන සන්මිමේදකද ඒ වගේම පණිවිඩා ගැන ඔබ දැනුවත්වෙෙන්වොන එක වෙනම කතා කරන්න ඕන මාත්තුකාවක් මෙ මේ වෙලාවෙ කතා කරන්නේ ඔබ නිවැරදි හන්න ගියහාම මොකක්දහන්න කියෙන හිතාගන්න බැහැ. බඩුවද ගන්නගේෙම මොන බඩුවද ගන්න කියෙන හිතාගන්න බැෑ මොන විදිහර ඇඳුමත්දාන්දිී නේවිදියටට අපි කොප් පන්ගරලති ඇඳ මාධ්‍ය විසි. තකොට අපි නිිවැරදි තැනට එන්න උත්සාහ කරමු. විශේෂ ඔබ, මේ මුලදි මත් කිව ම මේ කතාතරන්න ඔබට විතරක් නෙමයි ඔබට මේ කියන දෙන් ඔබ සකස් වෙලා ඔබේ පවුල සකස් වෙලා ඔබේ සේවේලමන උබේ පාසෙලේ ඔබේ දරු සකසුනොත් ඒ පිනම ඇති එකකට මංගොත්තර වෙලාෙන ගති ීරියාව ගැන මොනාද හිට ගැනීම ඉඳ ගැනීම බැතිරීම සො ස්තිිට ගරියාව ගැ ඉඳ ගැනීම හිත ගැනීම හිදා ගැනීම යිවේ දැම්මන් යනවා ගතිකයිරිය උට මංකවානේ චාලනයක් සහිත අවස්ථාවක් කියලා මෙ නෑවිදිීනවා චලනයක් තියෙනවා දුවනවා පනිනවා විසි කරනවා තල්ලු කරනවා දීනවා නේද මේ මේ අවස්ථාගෙන අපි කතා කරඹ මේ කතා කරනකොට අපි හැම වෙලා ගුරුත්වකේන්්‍රය ගැන අවබෝධයක් තියෙන් ඕන මොකක්ද පුතේ ගුරුත්වකේන්ද්‍රය කියර කියන්න. මෙ ම්‍යාන වශ්‍ය ප්‍රශ්නයක් හැබැයි මේක අපිට විද්‍යාව තීචස්්‍රහම නඋන්දන්නවාම මේක වස්තුවක් සෑදී ඇති අන්සුසයල්ලේ බර ක්‍රාකරට ලක්ෂේව ඕන ෑම වස්තුවක හෝ පුද්ගලයකුගේ බර ක්‍රියාත්මක වන බද්්‍ය ලක්ෂය ඕොන වස්තුූක හෝ පුදගලෙකුගේ බර ක්‍රියාත්මක වන බද්‍ය ලක්‍ෂයට අපි කියනෝ ගොරුත්ත කේන්ද්‍රය කියලා ද අපි මේක කියන්නේ පුද්ගලයෙකුගේ නම් නාපිය කෙනරින් පිහිටල තියෙනවයි කියර ගලෝගෙන නබිය කැලින් පිහිටල තේෙනවාගේ කො පුද්ගලයකු නිවැරදි ඉරියාව පවත්ව ගැන්නන කොට සමබරතාව රැකීමත සඳ හමේ ගුරත්ත කේද්‍රය පහිටීමක හොමද කියෙක වැදගත් වෙන ගුරුත්ත කන්්‍ර බලපෑම වැදගත් වෙන නිසා ගුරුත්ත කේන්ද්‍රය ගැන අපි සැලකිිමත් වෙන්න ඕන වන්නඩ ඇවිදීම ගැයි මං ගති කිරියාව ලින්ද බලධමි කක්තා කරන්නේ ඇවිදීම මංගවැනි දරුවන්ට නිවැරදිව ඇවිදීම පුරදු කරන්න වැට ක්‍රාකාරකම් තියනද අපි ක්‍රීඩකෙක්නම් පුහුණු කරන්න ඔහු දවනකොට අපිට තේරවා මේගේ පාදවල යම් යම් ගැටනු තියෙනවා සමහරුග පාදය එකන එකට ස්පර්ෂවෙනවා සමහරයාගේ පාද ඇතින් අමන් කරන සමහරු ඇගි නිසාහවිඳම මේ නිවැර හට පතික කරන්නේ නෑ මේ වගේ ගැටනු අඳුර ගත්තහම පුහුණු පරු වවෙනම ක්්‍රීඩකයාගේ පුහුණු කරලා හදනම් පිට පුළුවන්ම් පුංචි කාලෙම ප්‍රාමික පන්තිවලම දරුුවන්ට මෙන්න මේ ක්‍රියාකාරකම් කර නිවැරදි ඇවිදිින් ඕොන දිහට මේ දෑත් සහ පාදවල මේ මාර්ශපේෂි ක්‍රියාත්මක වෙන විදිහට මෙන්න මේ ක්‍රියග කාරකම් කරන්න පුළුවන් ළමයිට ඉරක් ඇඳල ඒ රුඩ ඇඟගලි වලින් ඇවිදින්න කියන්න පුළුවන්තති ිලූබෙන් ඇරිදවන්න පුළුවන් යාලට ප්‍රීටයිම් එකකාවහාම පුංචේ කැත්තිෙන් කරන පේලි තාාරන්ට පුළුවන් ඉස්සලා හිරදික ඇඟගලිලින් ඇවිදින්න ඒනකට විිලූබෙන් ඇවිදින්න ඊට පස්ස ඉරක් ඇදලා සමාන දුරවල්වනින් හරියට කකුල් දෙක තිගෙන මේ ඉර දෙපැත්ත අඩිය තියෙන දිහට ඇවිදින්න. එේද ඊට පසේ ඉර උඩ අඩිය තියලා ඇවිදින්න ඊට පසේ අපි අනුුවම් පියවර සමාන්තරව ටිකක් ඇතින් ඇතින් කියයලා ඇවිදින්න ඒත් කෙලින්ට පසේ අක්වක් ක්‍රමයට ඇවිදින්න මේ මේ ක්‍රමතික ළමයිට උගන්න අන්න්න ළමයිට කරවන්ට ගෙදරරිදි කෙල් පුළුවන් පුතාලගක සෙල්ලන් කරලාට හක් කරවන්නට එතකො දරුවන්ගේ පොඩිකාල මාශපේසි අපිට සකස් කරගන්න පොඩවා අස්ති වනත් එහෙමයි නිවැරදි විදිහට මේ පියවර ලංව ඇවිදිීම පියවර ඈත් කරලා ඇවිදිනවා පියවර ලංකරලා ඇවිදිනවා පැත්තෙන් පැත්තට ඇවිදිනවා පසු පස්සට ඇවිදිනවා මෙම තර්ගකාරීව තියන්නක් තුළුවන් හැබැයි ඇවිදිනකොට මෙන්න මේ ටික අවධාරණය කරන්න සිරුරේ බර ලිහිල්වති කියය නග හිද්‍ර කරගන ඇැවිදින් දෙපා කියයනක එක කියයන ූර හිස්වලින් ොම සහල්ුවෙන් ඇ පහල කඩා වැටන විදියට ගොම ආශ ප්‍රසීර කරගන්න ඇතුව හිල්වතියාගෙන ඇවිදින්න පාදවල ඇංගිලි ඉදිරියට යොම වෙනේදට පාදති යන්න කැනම් පමට ඇතුලටවත් පිටවත් ඇගිලි විහිදෙන් නැති වෙන්න ඇංගිලි ඉදිරියට යොම වෙන විදිහට අඩේ තියන්න කියලා දෙන්න එතකොට මේ වම සහ දකුණු පාද තියනකට මේ මාර්රුවෙන් මාරුවට ආත් දෙපත්තට චලනයවීම ගැන ළමයට කියලා දෙන්න මේක මේ මේ රිත්ම යනුකූලොව චලනය කරන විීදිය තකොට අත් දෙෙක උුරෙසින් ඉහිල්ව තියාගන්න කියන එක ඉරෝට හිස්සක් හඳත් මේවා නිකටග වඩා ඉහළටත් නැතුව වඩා පහලටත් නැතුව ඇස් සිදිරියම් බලාගෙන ඇස්මට්ටමින් ඉස්සරහින්තිය මේ බලාගෙන ඇවිදිනි කියයනක රිත්මානුකු ලැවදීම මේටික පුරුදුතු කරා නට දිවීම මට කියන්න දිවීමයි ඇවිදීමයි අදර තියෙන වෙනස මුකල් දිවීමයි ඇවිදීමයි දෙකම ගතික ඉරියම් මට කියන්න මොකක්ද මේ දෙකේ වෙනස මේ මැඩම පාද දෙකම එක් අවස්ථාවකදී අවකාශයකෙන් ඉහළ පිහිටනවා දුවනකොට ඇවිදින කොට පාද දෙක මාරුවයෙන් මාරුට පළුවේ පතිත වෙනවා ඇවිදීමකදී සෑමවිටම එක් පාදයක් පොළොවත් සමඟ ඉස්්පර්ශෂෝ පවතිනවා දුවන විට පාද දෙකම ගුවන්ගත්ද වී තිබේ හැකි හැබැයි ඇවිදීමකදී එහැම වෙලාම එක් පාදයක් පොලෝමත ඉස්පර්ශෙනු එතකොට මෙන්ට මන් දිවීම ගැනයි කතා කරන්නේ දිවීමති සිදුවන්නේ නියමිට දුර ප්‍රමාණයක් අඩුකාලයතිී ගෙවා දැමීම තකොට දිවීම ශරීයට හොඳ ව්‍යායාමයක් වනනා අතර මලර්කීඩාවේ ඉසව්වක් ඉ දෙට තියෙනවා මලකීඩා විශයේ බිවිධ ඇවිදීම් තරග තියෙනු ඇවිදීමේ දීමෙන් නොව දිවීමේදී පා දෙකම මේක් අවස්ථාවක හෙලා ැබීමම් පක් සි දුව අරමමුුල්ලන්නන පැදිලි කර ේක් තකට පා ඇගිලි දිවීමේදී පළමුුව පා ඇගිලි කොළවෙ ස්පර්ශ වෙනවා එතකොට අත්පා මාර්යුමාට රිත්මානු කූල්ටව චරණය වෙන මාර්ය මාර දුණු පාදය සමඟ වංග අතවම්පාදය සමඟ දක්ුණුුවත මේ විදියට චලනය වෙනවා එතකොට මේ අද දෙක ඉදිරිට හා පසු පසට චලනය වෙන විට පසුවට පැද්දෙන වෙනට වැළමිටෙන් අංශකානුවා නැමී පැත්ගීම සිදුවෙනවා මේ වැඩිදුුණ කිරීමට දාවන අභ්‍යාස කර මේක ලොකුවට ඔළුවට ගන්න ඕන දෙයන් නෙවී හරෙන් දිබීගීම හොඳ භියායකන මේක අපි කිව්වා පැනීම ආකාර කීපය ඉදිරියට පිටු පසට පැත්ත ටඋඩට මේ විවිධාකාරෙන් පැනීම කරන්න පුළුවන් කපුුල් දෙකෙන්ම කරන්න පුළුවන් තනි කකුලෙන් කරන්නත් පොඩුවන් මේ අන්නෙ මං මේ ගත්තික එරියාව හතිතවීම මේක අ අපි සුචිදරුවට ෙල්ලම් යුදුලෙ ක්‍රියාකාරකම් හම කරා ද අනිවාරයකෙන් කරන්නද ඉහළ සිට පාලට පැනීමේදී එෙලිම හිටගන පතිත වෙන්න දෙන්න එපා එක හොඳනෑ සුසුන්නාවට සහමේ දනිස්වලට ඩැමෙක්ෙන්න්න පුළුවන් දනහිස් නවා ශරීරය පහලට ගෙනෙන්ට කියලද නොඩැයි නම් පයි නොකට දනිස් දෙක නමල ශරීරයට පහලට ගෙනෙහිල්ල තමයි ඒ අවස්ථාව ඉනිමා කරයි මොට පතිත වෙන්න ඕන ඇගිලි වලිනව පාද ඔට්ට වලින් පතිත වෙන්න ඕනේ තම බරතාවේ පවත්ත ගන්න ඕනෙ කිසිේටකක් පාද රජෝ තබාගෙන පතිත නොවිය යුතුය මංඒැකිවර හිට ගනවා පතිත වෙනකොටත් හිටකන ඉන්න බෑ දනිස්් දෙක නමල ශරීරෙ පහලටගි අල්ල තියන්න ඕන. ඕගොලොුවර ප්‍රයිමරිි ීචස්ව විශේෂෙන් අර උඩ දන්ඩෙගිහිල්ල පානින වෙලාවතියන අ හල සිට පහනට පයින තැන්තියෙනවා ඒ හමවෙලාවජුම දරුවන්ට මේතිික කරවන්න. තකට මෙන්න මේ තව කොඩ්ඩ වෙලාවයි මං ගන්නෝ කල්ලාගේ බරක් උස්සවන එක මෙට මේ ඔගුල්ලන්න වැඩිහිටියන්ටත් මේක කියන්න ඕන දහරුණනක් මික පොඩියටත් දැරිය. තමහරු කොරවල්වෙන්නේ අනුවේ ඔකු ගුරු කපනකාල්ට ගොයාන් පාගලා වීහෙම ගේන වෙලාට බර උස්සරුට ම තමයි වැඩ කියලා ඔලෝට ගන්නවා තමාරවිට හොඳදට ගන්නවා අරු මුසල් තුනේ විතට ඕෝනිි ඒවගේ තව බර බර දේවල් ගන්නවා. හැබැයි ඒ වෙලාවි ලැද්ජාවට ත්ත නිසා ලු ස්සගන ගහිල දානවා ද නැතු ඉන්නවා වෙන්න පුන හැබැ පසු කාලනුව මේ ශරීරයට යම්ගෙති මේ සුසුන්න්නාවට මේ කුඩහට පෙනට යම් දැේචයක්කුණො මසල් සසිරුුණොත් ඒක ජීවිත කාලටවම් බලපානවා ඒ නිසා මතක තියාගන්න ඕන උත්සන්ඩ පුළුවන් බරක්ට තමයි අතගහන්නගිහිල. අනවශ්‍යය ප්‍රශ්න ඇතික ගන්නේ පයිසවිය හැකි බරක් උස්සන්නේ ඔසවට ාරගහා පහලට ගෙනෙන බර හැකි තරම් සිරුවටාසන්නව තියාගෙනද අපි බරා කස්සනවන අපහිතක මොනහරි බඩුවක් කබට් එකක පටි න්තිියන් යනවා කියලා එතමට ඒ උස්සන්ධයනඒ ඔස්සන්ධයන බර ලඟටම යන්නුවේ ඒ ශරීරයේ ලඟටම ගිහිල්ල දෑත් දෙකෙම මේ බර අතට අරගැන කෙලිම්ම නෙවෙයි ධනහිස්ස නවලා ඊට පසේ එතවිලා තමයි කන්ද රජු කරගෙන අවසානයේ ඒ භාන්්ඩය උස්සාන්නේෙ ත්සලොකට හරීරයෙක් පසකටනවේ ශරීරයේ දෙපසනම සම බරෝ බර විදිිල අන විදියට තමයි ඒසවීම තරන්න ඕනේ මේක හදට මතක තියාගන්න උසවන්න උත්සාහ කරන පහන්ඩේ අසරටයන්න ඕනේ කරසා මීප කර ගන්න ඕනේ ශරීරයට දෑක්වටම සම්මවරුවයි පර අල්ලගන්න ඕනේ ධනහිෙස් නමලා ඊට පත්ති දනිහිස් කෙලින් කරලතමයිහඳ රිජු කරගන්නේ අවසානට ඒ වෙලා වෙදි පාද දෙකට ශරීරයේ බර සහ බාණන්ඩේ බර සමබරව යන්නට ඕනේ බරක් උස්සනකොට එහෙමයි නිවැරැදිව බරක් උස්සන් තොට නොකළ යුතු දේ ධනත් විජුව තබාගෙන බරක් ඔොස්සන්න එපා ශරීරය නවල බර උසන්න එපා මන්තුු අර ධන හිස්වලන්න මේ චරීරය පහරටගෙන් නඇතු හොඳ නවල ඉත්තරෙම් බාන්නේ උඩ හිස පහිටන විදියට හරිරේ නවල උසන්නයන් එපා තනිය අතක් යොෝදා ගන්නත් එපා එතකට තල්ලු කිරීම සහ ඇැදීම මේමත් අපි ඉෙදිනදා කරන්න වෙනවාන සිුවේ සබ බරතාවේ රැකින්න ලෙස පාද තබා ගන්න ඕනේ ඒඇනේ තල්හු කරනවට නං සල්ලු කරනවට පොඩවත් එක්ක ආනත තැිහිතමක පකාරෙක මගේෙද හිට්ට තල්ලු කරන්න වෙනවායිතකොට කොහොට ශරීරී තියා ගන්නන්නේ කියලා බලන්න තොටර ගුරුත්ත කන්ද්‍රය කියනෙක කොයි විදිහට පාච පුුවන් තරම් ගුරත්ත කන්ද්‍ර හනට එන විදියට තියා ගන්න ඕනේ ෑැතවප පා ආවිච්චි කරන්න ඕනේ ඊට පස්සේ අවස්ථාවට අනුව ශරීරය ආධාර්ක මේ ශරීරය දෙපා හොඳ ආධාර්ග පතුළක තියාගන්න ඕනේ ඇදී මැකැනී නම් ඊට හස් පසිම වෙනස් චරිරය එපා පිටු පසට ආනත තලයට ගන්න ඕන තල්ලු කිරීමේදී චරීරයේ ඉදි පසට ආනත තලයකට යන්න ඕනේ ඒ අනුවෝ තමයි තල්ලු කිරීම කරන්න ඕන හරි එතකොට ඔන්න මන්දෑ ඉරියව් ගැන කතා කලා ඉරියව් ගැන කතා කරද්දී ගෝගල්ලන්න මම කතා කරා ඉරියව්වක් කියන්න මොකක්ද නිවැර දීරියව්වක් කියන්න මොකදද නිවැර දීරියව් පවත්වා ගැනීමේ වාසිි මොනවද නිවැර දීරියව්වක් භාවිතා නොකිරීමේ අවාසිි මොනවද එරියව්වක් බෙදිය හැකි කෝටස් දෙක මොනවද ට ඒ කොටස්ට ති ව ියාව ெෙන් කරලා න්න ගති කිරියාව මේවා මේ මේ ස්තිසි ීරියාව කියලලා තකට ඒ රියාව පවතගන්න කොට ශරීරයේ තියා ගන්න නි වැදි විදිියමොකක්ද එත කොට එඩිනලා ජීවිතයදී අපිට මේ ඉරියාව පවතගන්න වෙන අවස්ථාවල දී අපි ශරීරය පොයිවිදියටද මේ සදහා සූදානන් කරගන්න ක්‍රියාත්ම කරන්න කියන එක කිව්වා දැම් වෙලා කියது තව විනාඩි පහක්ති හරිද දැම් මම පැය දෙකක් හයට පටන්ගත්ේ තව විනාඩි පහක්තියෙන මමට පාඩමිකර කරන මන්දේ සාරංශ කලා මන් මේ දක්ව තොරපික ගොඩක් අමාරු ේවාද කලේ නැහැ ඔගොල්ලො වෙහෙස වෙලාවි බව මන්දන්නවා පාසැල්බලටගි හෙල්ල කුඩා දරුවයින් නො වෙල පිහිලා ඇයෝ සියල්ල කරලා මේ පුට වේන්ටගත් තදේ සමහට නිින්ද හිලත් ඇති සරින් රේට මොකොද අපි ශාරීරයට නෝන විදිියටම අපිට ටඔව දිට රි ම පව ගන්න බැෑැ ඒත් මං ඉල්ල මත්රවා අර පෞද්ගලක ජීවිතයට සහ පාස ජීවිතයටට ඔබට ආදේශ කරගන්න පුළුවන් ැන් වලදි මේවා ආදේශ කරගන්න හෙට දවස අප උදේ පහට්ට තමයි පටන් ගන්න ඒවෙලා මහිතාන් හිමිතිරයේ එතකොට මීට වඩා අටිका අපිට ප්‍රබෝධුවත් මේ කොටස කරමු හෙට දවස සහ නිත දවස උදේ පහසහ හත අත්තර කාලේ ොට ඔබට ඒක සම්බන්ධනාට පස්සේ ඔබේ දවසය කටයුතු ඔක්කෝහ කරගන්න පුළුවන් මුහොඳ කාලයක් එහෙන්මම ඉතුරු ේලා තියෙන හින්ද එතකොට අද දවසනි කරපු කොටස්කෙන් ඔබට දැනෙන දේ පොඩක් කතා කරලා අද දවසා පිනිමා කර දැන් ඔබේ අවස්ථාව අද කතාකරපු ගිටිකෙන් මොනහරික්‍රශ්න අහන්න තියෙන දේවල් අහන්න දේශනීවරවෙන්න කලින් මැඩම් මගේ වයස පනස් දෙකයි ඔ මම කුඩා කාලේ මන් දෙක තුන පන්තිවල ඉද්ද කාලේ තුන හතර පහේ පන්තිවලන්නකාලේ ක්‍රීඩාව ඇති බා ඇට බෝල ගහනවා කියලා අර තල් බෝලයක් අරගෙන සිදුරු තුනක් පොලවෙයා දලා තමායික කරේ ඩන්ඒ කේඩාව ඇත්තම නෑ මොකක් දෙ ක්‍රීඩාව එක ඉංග්‍රී වචන ටකක් පාවිච්චි කරන තස යකිව හ ම දැ ඔබතුමා යි කිය ප එකකත් එක කල්පනා කියරම් මොකක්ද ඇට පෝල හනවා කියන්න කියලා එහිඒ එහෙම තීරාව ඇත්තනම අපි දන්න නෑ අවන් ුෂතාව දන්න ම සරගින් ගහන් හ සරක කොහොමට කරේ කියලා ඊලක ප්‍රශ් ම ගහන් ඇදමේ ඔබල ඇට බල හර දාාවකි කියල සාමහ කියනවාන ප හරය වචරයා ඔව් එහෙම ්‍රීඩාවත් තියෙන තිබ්බ දැන් ඒක පාවිච්චි කරන්න දන්නේෙ නෑ ම මටත් දැන්ඒක මටක නෑ ක්‍රමේ දන්න වටිකා ස කොහද ස්කෝල මං ඉබාගම කලාපේ බොලෝලකන්ද ස්ථාතියකේ ආහාහාහා ඇත්තට මස මාත් තාසයකී දවගැනගට ගන්න මේ ඇත්තට බවකු ම දන්නේකේ දගෙන ම චුටක් හොලවලන්න ොකක්තු ඇයට බොඩ ගන්නුව කියන්නන්නේ ඒත කරන්න මඩ මෙහමයි පොළවේ එක සමාන දුරම් වළවල් තුනක් හදනවා සාමනයෙන් අපේ විලිබදාන්නට පුළුවන් තරමේ වලවල්තුන් හා ඊට පස්සේ පළවෙනිවලේ දන් දෙවැනිවලට තුවෙනිවලට හතරවෙෙනනිවලද එහෙම ආපස්තර ඉස්රාඩිකින් ආපස්සට එයනවා දහයට යනකං යනවා දහයෙන් පස්සේ පරාදකයන්ට දනුවමකුත්තියෙනවා එකක ඩාාව අවසාන ඇ ඇට ගහනවා කියලා එක හමාර ගෝලයඇද මච පාවිචිකපුුවක් ගෙඩියකු සුද්ද කරලා ගණඩ පුළුවන් තල් අ ලඇටේකු න්නපුලුව. එහෙම දෙ අත්තම ගත්තඒ එක දැන් අපි පාවිච්චි කරන්න දාන කෙරෙන්න පොඩි අයදිවත් අපිට ඇට බෝල හල කියන කිරවත් තියෙනවා. ඒක නිකර විවාහාරය හලතිකට ම ඇත්තම දන්න පීඩාව ගැන මම් මුරල පැත්තයව ොබ තුක්වා මුණගෙනගේ නම්මකක්ත්ත මගේ නම ස්ඩ සානන්ද. ගනන් මත්ත හම්මො මට පොයබතු මදන්න ටි හරිහගයන් පුළුවන්න්නේ ම මෙහි තහල බලන්න මොකක්ද යට බෝලග හනවා කියන්නේ ඕ ඒේ දඩුවන් කරන පරාජිතයට දඩුවන් කරනවා. ! එහෙම ක්‍රමයකුත් තිබි තියෙනවා එක ඉන්දීසි වචන ටිකක් භාවිතා කන එකයි වැඩිහා ඒක සොහුද භාෂාවන අපි කුඩා කාලේ ඒ සෙල්ලම කරා. හරි කරන්න්න එයා ගියාපම අනිවාරයෙන් දඩුවමට සමහරිට යටත්දැ නි දෙ කණ්ඩ තුන් හතර දෙෙනෙකුට පුළුවන් ඒකට සම්බන්ධවෙෙන්න්න කණ්ඩායෑමක් ඉට තනි තනි දම කීඩාව කරන්නතුළු ක්‍රේඩාවත්නේ ඔ පොඩි කීඩා හරි විනෝ ජනක ඒවගේ විතින් අර දඩුවමක් තිෙන එම දෙස්තිෙන ඉතින් ඔබතුම ඇතින් ඒක කීඩාව කියවු නමන්ද බලාන හිටිය ඒක න ැන්නේ එතරම දන්න ඇවතුම දැන්ක වුව පස තම ඇම ම දනවාදකන මගේ පස නවත ප්‍රශනයහ තුස කොහම ද එකක දන්නන්නේ මම මේ නිකන් ප වතන දැනගත ක්‍රීඩාව දන්නයනෙ කෙක තම ම කිය හැදුවේ ම කොඩ බලන්න හොඳයි වන ඔය මේ කුමාරයාමි සේ පැත්ති තියෙනවා මේ රබ රැක වලින්න්න හන්නේ රබ රැට ඒක ොකක්ද මඩ මොකක්ද නමස් තියෙනවාද ඒකළ නමක් නම්න් දන්න අපි තඔයගේ සෙල්ලං කර නොවගේ වලවල් හදලලා කොටුවක් ඇැදඳල මොම නොද කරනවා ඒක රම්බර් රැට පුපුරණ ගල්ඩ තමයි කරන්නේ ගහන් ඕෝනේ රබර් වැැටි පුරන්න එමද නැනෑ අර වලට අර ජිල් ගහ නොෝවගේ නිකා බෝල ගහන්න අපි අ ඒ වගේ කල් ඉඩොඩ පොඩ්ඩක් වෙනල් ඒකල් ගන්න ඔය ඇට බෝල ගහවා කියල කියන්නේ මම දන්න වැඩම එතටම ඒරෝක හරිදිගින් උම්ඹල ඇට බෝල ලා ාදේශය කියනවා ඔව ඕ සමාඩුව පාදේශීය ්‍රීඩා මේ ෝ ිමික්ේ ඇැති අපේ සරල මිස්ලා නිදිද නැත්තං ඇති වෙලාද ඒ මොකුත් නැත්්ද කැටඩු